අද නෝ පොලිටික්ස් වැඩසටහනට මාත් එක්ක කතා කරන්න මේ මගේ බකට් ලිස්ට් එකේ මම කතා කරන්න ආසයි කියලා හිතාගෙන හිටපු පුද්ගලයින් කීප දෙනාගෙන් කෙනෙක් ඉතින් කොහොම හරි මේ ඉන්ඩස්ට්‍රියට ආවට පස්සේ මට මේ අවස්ථාව හම්බුණා පුද්ගලික වාශ්‍රය කරන්න කතා බහ කරන්න කොහොම හරි අද හම්බුණා මූණට මූණ බලාගෙන කොහොම හරි නෝ පොලිටික්ස් වැඩසටහනකට මට ගෙන්නන්න ඉතින් සුනිත් චිත්‍රානන්ද අයියේ බොහොම ආදරෙන් ගෞරවයෙන් මගේ නෝ පොලිටික්ස් වැඩසටහනට මම පිළිගන්නවා. හොඳයි නෝ පොලිටික්ස් වලට ආරාධනය කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. අභිෂේකා කිව්වම ඉතින් ටිකක් පොලිටික්ස් ගැන ගොඩක් කතා කරන්න කියන්නේ අපිත් නිකන් හම්බුණා ටිකක් ඒ ගැන කතා කරනවා. හැබැයි එහෙම කතා නොකර ඉන්න වැඩසටහනක් වුම නිකන් කපාට නිකන් සහැල්ලුවක් දැනෙනවා නේද ඒක නිකන්. එහෙම කතා කරන්න තියෙනවා නම් මේ රටේ මිනිස්සුන්ට හොඳයි කියලා. හොඳයි වගේ කියලා. දේශපාලන කතා නොකර අනිත් දේවල් කතා කරන් තියෙනවා නම් මිනිස්සු හරි වාසනාවන්තයි රටක. සාමාන්‍යයෙන් ලෝකේ සමහර දියුණු රටවල් වලට නම් මිනිස්සුන්ට තියෙනවා මේ අර මොකද්ද රටේ දේශපාලනය කියන්නේ රටේ මේ මේ පොලිටිෂියන්ස්ලා මේ නීති රීති gedara ඇඳයට නැති රටවල් වල මිනිස්සුන්ට පුළුවන් ටිකක් එතනින් එහාට ගිහලා ජීවිතේ වෙන දෙයක් ගැන ඩයලොග් එකක් හදාගන්න හැබැයි. ඔව් දැන් ආයෙ ආයෙ ඒ ගැන කතා වෙන්නේ නෑ. මම මෙන්න මේක විතරක් කියලා ඉවර කරන්න. දැන් අපි පහුගිටිගේ සංචාරයකට ගියා. ඔව්. ගියා මේ දැන් දැන් ඕස්ට්‍රේලියාව වල ඒ ගියාම එහෙ තියෙනවා නීතියක්. එහෙ සිටිසන් කෙනෙක් නම් එහෙ පුරවැසියෙක් නම් ඌ ඡන්දේ දීම අනිවාර්යයි. ඡන්දේ නොදුන්නොත් උට පැනල්ටි එකක් වදිනවා. මොකද මිනිස්සු ඒ තරම් දේශපාලනය ගැන ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඒකට ඇත්තට මේ දවස්වල තිබුණේ හේ ඇබොරිජින්ස්ලාගේ ඒගොල්ලොන්ව පාර්ලිමේන්තු නියෝජනය අනිවාර්ය කළ යුතුද නැද්ද කියලා. කියන්නේ ඇබොරිජින් කෙනෙක් පාර්ලිමේන්තුවේ නියෝජනය කළ යුතුමද නැද්ද කියන yes or no කියන මේ ඒක තමයි තිබුණේ. ඉතින් ඒක ගොඩක් වෙලා නෝ කියලා වැදිලා තිබුණේ. ඒක ඒ කියන්නේ මොකද දැන් ඒගොල්ලෝ නැහනේ ඇබොරිජින්ස්ලා අඩුයිනේ. ඉතින් ඇබොරිජින්ස්ලා තමයි මුල් පදිච්චිකාරයෝ. ඉතින් ඒගොල්ලෝ ආවම එකක් තමයි දැන් පාලනය කරන අයිට ප්‍රශ්නයක් තියෙන හැබැයි ඇබොරිජින්ස්ලා දෙකට කැමති නැහැලු. ඒගොල්ලොන්ට අර මේ දැන් ඒ කියන්නේ මේ පවර් ප්‍රැක්ටිස් එකට ඔව් ඒගොල්ලෝ කැමති දැන් අර යටහත් පහත් මොකද ඒගොල්ලන්ට ගොඩාක් අර මේ මේ ඩෝල් එකක් දෙනවනේ ලොකු විශාල ඩෝල් එකකින් නිකන් කාලා බීලා විශේෂයෙන් මේ බොණ්ඩ දීලා ඒගොල්ලන්ව පොඩ්ඩක් ඩවුන් කරලා තියෙන ඉතින් ඒක විඳගෙන මේ මිනිස්සු ඉතාලම දුක්ඛිත ජීවිතයක් ගත කරන ඒ හරි හරි අයියේ මේ අපි දේශපාලනය ගැන නෑ නෑ කතා නොකරමු අද හරි ඔන්න පොරොන්දුවක් ඔන්න අද පොරොන්දු වෙනවා දේශපාලනය ගැන කොහොම හරි අමාරුවෙන් කතා කරන්නේ නැහැ කියලා මං අයියගෙන් දැන් මුලින් අහන්න කැමති දැන් මන් දැක්ක පහුගිය දවස් ටිකේම ඔය අයියලගේ සංචාර තිබ්බා ඔය ඔය කාරණා අතරේ මන් දැක්ක අයියා කොහොම හරි අමාරුවෙන් වෙලාව හදාගෙන මේ වගේ ඉන්ටර්විව්ස් කිහිපයකට දෙකකටත් ගිහිල්ලා තියෙනවා හැබැයි සුනිත් අයියේ මම මට මතක විදියට මීට කලින් උගුල්ල එහෙම මේ විදියට අර සමාජීය ප්‍රශ්න ගැන ඔය අපි කතා කරන්නේ නැති දේශපාලන කාරණා ගැන කතා කරන්න එළියට ආවේ නැහැ මම දැකලා තිබ්බේ නැහැ හැබැයි මම පහුගිය කාලේ පුරාවට ඒක ටිකක් මම සුලබව දකින්න ගත්ත මන් දන්නේ ආරාධනා එනවා වැඩිද ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි තරමට ආරාධනා එනවාද එහෙම නැත්නම් මට අහන්න තියෙන ප්‍රශ්න තමයි එහෙම එහෙම ඔයගොල්ලෝගේ මොකක් හරි එකඟතාවයක් තිබ්බද ඊට පස්සේ නෑ දැන් අපි කතා කරමු වගේ කෑල්ලක් කියලා මොකද අයියේ සමහර ලාවල් වලට එතනදී කතා කරන්න වෙන්නේ දිගහැර ගන්න වෙන්නේ ඇඟිල්ල දික් කරන්න වෙන්නේ ඔගොල්ලොව අහන බලන රසික ප්‍රජාවටම වෙන්න පුළුවන් ඒ කොතනින්ද ඒක ටර්න් ඕන ඒක මෙහෙමයි ඒක වෙන්නේ එක 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 විදියකට ගත්තොත් අපි එහෙම සීමාවක් දාගෙන ඉන්න හිතුවෙත් නැහැ හරි හැබැයි අපි මොන හරි දෙයක් කරනකොට අපි තුමු අපලුතෙන් මොකක් හරි දෙයක් කරනවා කියලා අපි ෂෝ එකක් කරනවා වෙන්න පුළුවන් චිත්‍රපටයක් කරනවා වෙන ඒකේ ප්‍රචාරක කටයුතු වලට දැන් අපි විවිධ දේවල් මාධ්‍ය ප්‍රයෝජනයට ගන්නවානේ සමහරලාට අපි නොහිතන විදිය දේවල් ඒකට ප්‍රයෝගී වෙන්න පුළුවන් දැන් සමහරලාට අපි දන්නවා chat programs තියෙනවා සින්දුවක් කියනවා පොඩ්ඩක් කතා කර කර ඉන්නවා ඒක ඒක මේ මම ඒකට දොස් කියනවා නෙවෙයි නමුත් ඒකෙන් ප්‍රේක්ෂකයාට හෝ රසිකයාට එහෙම ලැබෙන ලොකු දෙයක් නැහැ අපි ගිහිල්ලා අපේ මොන හරි සිද්ධියක් වෙච්ච ඒවා පාරෙ වෙච්ච එකක් එහෙම නැත්නම් මොකක් හරි එකක් කියලා සින්දුවක් කියලා එනවා ඉතින් හැබැයි ඒවා බලන ලොකු රසික පිරිසක් ඉන්නවා අපි කැමති වුණත් අකමැති වුණත් මේ පිරිස අතරේ අපිට ඉන්නත් වෙනවා මේකේ මේ ඉන්ඩස් මේකේ ඉන්නකොට මොකද අපි 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 මේ මේ අර මාස් මාකට් එක කියන එක එහෙමම අයින් කරන්න බෑ අපිට
මොකද අපි කරන දේ අහන්න බලන්න ඕනේ නැත්නම් ඒ කියන්නේ මේ විකිනෙන්න ඕනේ කියලා කියන්නේ කොහොමද පවතින්නේ මේක ඇතුළේ ඔව් එහෙම විකිනෙන්නේ නැහැ අපි කියලා කියන්නේ විකිනෙන්න ඕනේ කියලා කියන්නේ හැබැයි පරිස්සමෙන් විකිනෙන්න ඕන බව අපි දන්නවා ඒක නිසා සමහර වෙලාවට දැන් ඔය අපි ওই වගේ තැන් වලට ගියාම කතා කරන්න හම්බෙන්නේ නැති දේවල් මේ වගේ වැඩසටහන් වලදී කතා කරන්න හම්බ වෙනවා ඒ කියන්නේ අපි ඒ කියන්නේ අර සරල කතිකාවක් විතරක් නෙවෙයි අපි 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 හදාරමු සමහර දේවල් අපි කැමති සමහර දේවල් අපි ආදරය කරන සමහර දේවල් මේ ලෝකේ තව තවත් තියෙනවා කියලා අපිට කියා ගන්න අවස්ථාවකුත් එමේ ඔව් ඉතින් ඒකට අපි ඒක උපයෝගී කර ගන්නවා ඉතින් ඒකෙදි මම අර විශේෂයෙන් කිව්වේ කවුරුත් තරහ වෙන දේවල් නොකිය ඉන්න එහෙම නැත්නම් පොඩි අර කන්ට්‍රවර්ෂල් දේවල් අපි දැනුණත් අපිට ඒක කියන්න අපි අර සමාජලාවට මට හිතෙන මේ දේ හරි කියලා හිතෙනවා නමුත් ඒ දේ හරි කියලා කියන්න තරම් මේ සමාජෙ මෝරලා නැත්තම් ඒක හරි කියලා කියන්න ගිහිල්ලා අපි සමාජලට අපිත් අමාරු වෙටෙන්න පුළුවන් ඉතින් ඒක නිසා ඒ කැලර මං කියන්නේ මං ඒක ලියාගෙන හිටපු ප්‍රශ්නයක් දැන් කොහොමද කන්ටෙන්ට් ඇතුලේ ඒ ලයින් එක ක්‍රොස් කරන්නේ නැතුව ඉන්න තරමට විනය හදාගන්නේ. ඒකට හේතුව මේ මට හිතෙනවා දැන් කටින් පණී දැන් පණී මොකක් හරි කියවෙයි කියලා. හැබැයි කොහොමද ඒක ටග් ගාලායි කියලා ගිලගෙන ඒක ඒ මෙච්චර කාලයක් මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ මේ චූටි මල්ලි පොඩි මල්ලි මේ කන්ටෙන්ට් එක ඇතුලේ කොහොමද ලයින් එක ක්‍රොස් කරන්නේ නැතුව තමන්ගේ ඩිසිප්ලින් එක ඕගොල්ලෝ කන්ට්‍රෝල් කරගෙන ඒක ඕගොල්ලෝ දෙන්නම කතා කරගෙන හදාගෙන ඉන්න එකද අයියේ කොහමද ඔව් මං හිතන විදියට මේ අභිෂේක මේ අර අපි ගොඩක් කාලවලට එහෙම වෙන්න හේතුව වෙන්නේ අපි අපිට එළියෙන් ඉන්න බාහිර සමාජය ගැන අපි අපිට ටිකක් අවබෝධයක් තිබිය යුතුයි මොකද අපි 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 හැම දෙයක් මට නම මතක නැහැ කියලා දිනවා අපි හොඳ කලාකරුවෙක් වෙන්න නම් තුන්වෙනි පන්තියේ කෝච්චියේ තුන්වෙනි පන්තිය ගමන් කළ යුතුයි කියලා. අර ඒ වගේ හැම සමාජයක්ම ආශ්‍රය කරන පසුබිම මට පුංචි කාලේ ඉඳලා දුනා ගාමින්දරත් තිබුණා. කොළඹම ජීවත් වෙච්ච අය පොඩි කාලේ ඉඳලා. ඉතින් මම පරිසරය ගත්තොත් මම ඔය බොරැල්ල ආශ්‍රිතව ස්කූලේ ගියේ ගාමින්ද මාරදක් මාරදා. අය රාජගිරියද? නෑ මම මම හිටියේ ඇල්විටිගල ෆ්ලැට්ස් වල බොරැල්ලේ. එතකොට කන්නංගරේට ගියේ ඒක හරියට ඉතින් දන්නවා ඔය මේ සර්පන්ටයින් රෝඩ් එක ඔය වනාත මුල්ල කියන හරිය. ඔය ඒව අයයි අර සමාජ දෙක තුනම අපිට මිශ්‍රව හම්බ වෙනවා ආශ්‍රය කරන්න. එතකොට අපි සමාජලාට මිනිස්සු හිතන දේ අපිට හිතෙනවා දැනෙනවා කාලයක් ඉන්නකොට ඒ දැනීම මම හිතන්නේ පාවිච්චි වුණා කියලා. ඒ කියන්නේ දැන් වර ඔයා කියන ලයින් එක පයින් නැතුව ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් මේක පැන්නා කියලා කවුරු හරි මේකෙන් දැනුවත් වෙන්නේ නැහැ. නිකන් ඔය තරහ වෙනවා විතරයි. අර කියමනට කියන්නේ අර මෝඩෙක් දැනුවත් කිරින්න යෑමෙන් මෝඩයා දැනුවත් වෙන්නෙත් නැහැ අපිට හතුරෙක් හැදෙන එක විතරයි වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේක කාලයක් පවතින අවුරුදු ගාණක් මේක හිටියම අපි මේ දැන් උදාහරණයකට අපි දකිනවා ඔය අපි ගමුකෝ මේක දැන් ඔය ස්ටෑන්ඩ් අප් කොමඩි කියන එක ගොඩක් අය අපිට අවිලත් කියලා ස්ටෑන්ඩ් අප් කොමඩිය කියන්නේ ඕක නෙවෙයි. ස්ටෑන්ඩ් අප් කොමඩි කියන එක ඔයගොල්ලෝ දන්නේ නැහැ කියලා. සමහරට දැන් මම පොඩි කාලේ ඉඳලාම යම් තීරණ කාලේ ඉඳලා ලෝකේ ස්ටෑන්ඩ් අප් කොමඩි බලනවා. එතකොට ඔය රසල් පීටර්ස්ලා එතකොට ට්‍රෙවනෝවා ඔය වගේ අය තව ආදී වශයෙන් ගොඩක් අයගේ බලනවා. එතකොට අපි හිතනවා මේවා අපේ රටේ කියන්න බෑ කියන්න පුළුවන් කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. හැබැයි ඒ කියන්න පුළුවන් කියන කෙනා ඊට පස්සේ එන ප්‍රශ්න ටිකට මුහුණ දෙන්නත් වෙනවා. ඉතින් මම අර කිව්ව හේතුව උඩ ඉතින් ඒක නිසා අර මේ මේ කියන්නේ මේ 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 දඬුවම හරි භයානකයි. ඉතින් ඒ සමාජයෙන් බේරිලාම ඉන්න බැරි වෙයි 100%. නමුත් ඒක සාධාරණත් නෑ හරි භයානකයි. ඒක නිසා ඒකට අවංකවම බයයි. බොරුවට මේ අර හීරෝ වෙන්න බෑ මේ රටේ මේ සමාජේ. ඒක නිසා ඒකට පොඩි බයයි. ඒක නිසා අපි හොම ගිහිල්ලා යම් ප්‍රමාණයකට හිමීට දැනන අයට පොඩි තට්ටුවක් දාලා හිමින් අපි මේ ගොඩ හිමින් ඕන මේ ගොඩ හිමීට මේ පැත්තට එකා දෙන්න කව දවසක හැදෙයි. සමාලාට සමහරු මේ පැත්තට පැනලා මේක විශ්වාස කරනවද දවසක හැදෙයි කියන එක? දවසක හැදෙයි කියලා විශ්වාස කරනව නැත්තම් මෙහෙම කරන්නත් බෑනේ. නැත්තම් ඉතින් එකක් කර හෘද සාක්ෂිය සහ අපේ තෘප්තියක් තියෙනවනේ අපි කියන දේවල් ඇතුලේ ඉන්නම ගොම් පාට් එකක් තිබ්බොත් එහෙම ඒක අපිට නිකන් අය කර නිකන් අර තෘප්තියකුත් නැහැ. ඒක අර සමාලාට අර පොඩි පොඩි පඬිතකමක්කුත් තියෙනවනේ ඇතුලේ. ඉතින් ඒක නිසා ඔය බෝඩ් එක තියාගෙන මොකද අවුරුදු දැන් 20 ගානක් තිස්සේ මේ සමාජය ආශ්‍රය කරගෙන දැන් ඔය අඩුපාඩු දන්නවා ප්‍රධාන මාධ්‍ය ධාරාවල වැඩ කරනකොට ඒවයින් නැගේ ඊගෝස් ගැන අපි හොඳට දන්නවා.
ඒකත් එක්කන අවබෝධය කියලා තමයි මේ අභිෂේක මම හිතන්නේ. ඉතින් ඒක මේ මම ඊට වඩා ලොකුවට එක කියන්න උත්සාහ කරන්නේ දැන් තේරෙනවා ඇති. ඔය ඕකේ අයියේ දැන් අහන දෙයක් නේ. දැන් මං හිතන්නේ මං දන්නේ මීට කලිනුත් මේක වුණාද කියලා. දැන් කොමඩි හරි අපි හිතමු දැන් මේ සමහර වෙලාවල් බොහෝ වෙලාවල් වලට අපි චුටි මල්ලි පොඩි මල්ලි කන්ටෙන්ට් බැලුවාම අපි සමහරවිට හිතන මේ අපිටම තමයි මේ අපි hina වෙලා තියෙන්නේ. मैं अभी हिना उनाटे हिना वास्से अभी तो मत तमाय हिना वेला तीये निकल देनो है भाई वो या तेरे तावा काटिया किन्नवा उन दिन ना पिटे हिना वेना क्या हितर इत्ता करना हर द इत्तो कोटे गोड़ा कलर आराप क्या नहीं करे वो या किएना वो या किएना खातावे तेरुम एक खाताव ने वे याला दागाने वो या अभी तो बैनना මේ 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 මේගොල්ලෝ අපිට බැන්නා කියලා හිතර ඉද්ද ගන්න පිරිසක් ඉන්නේ. එතකොට අර අපි කියන්නේ පණ විඩ කරුට පහර දෙනවා කියලා. ඔව්. ඒ ඒක කොහොමද දැන් මම දැන් ඒක මීට කලිනුත් සිද්ධ වුණාද එහෙම නැත්නම් දැන් මේ two way communication එකක් තියෙන නිසා මේක ටිකක් අපිට ඒ කියන්නේ ඍජුවම මේක අපිට දැනගන්න පුළුවන්ද? නෑ ඕක ඕක එදත් තිබුණා අදත් තියෙනවා. ඒක එහෙම එහෙම තමයි. ඒක ඒක ගැන ඒක ගැන විශ්වෝප වෙන්න උමනාවක් නැහැ. මොකද විහිළුවක් කියලා කියන්නේ අපිට අනුව يعني විහිළුවට ලක් වෙන කෙනාටත් hina වෙන්න පුළුවන් වෙන්න ඕන. යා හිතරි දෙන්නේ නැති වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. හැබැයි විහිළුව හරි ගැඹුරුයිනේ. දැන් මම නිකන් රජ කතාවකට යන ඈත කතාවකට ගියොත් අපි දන්නවා දැන් අපි ගමු විහිළුකාරයෝ කියන ලෝකේ ප්‍රකට විහිළුකාරයෝ දැන් මම අහලා තියෙනවා දැන් ඇරිස්ටෝපානිස් කියන හිතලා බැලුවා මේ ඇත්ත ඒකට ඇත්තට තරහ වෙන්න දෙයක් නැහැ. දැන් අපි ගත්තොත් එහෙම අන්දරේ ගන්නකෝ. අන්දරේ විහිළුකාරෙක් නේ. අන්දරේව රජ්ජුරුව ළඟින් තියන් ඉන්නවා. හැබැයි අන්දරේ මොනවද කියන්නේ? රජ්ජුරුව ඇතා පිටේ යනකොට රජ්ජුරුව අර ගහකින් කොලයක් කඩලා කියනවා උරුලෑ ගඳයි කියලා. එතකොට ඇමතිවරු ඔක්කොම කියනවා උරුලෑ ගඳයි කියලා. එතකොට දෙනවා අන්දරේට. අන්දරේ කියනවා අර කවියකින් මට කවිය මතක නැහැ. අන්තිම පදේ තියෙන්නේ ඇතාට උඩින් යන උරුලෑවෙක් ඇද්ද කියලා. ඒ ඇත්ත කියන්නේ අන්දරේ විතරයි. රජ්ජුරුවන්ට ඇත්ත කියන්නේ විහිළුකාරයා පමණයි. එතකොට ඊට පස්සේ ගත්තොත් චාලි චැප්ලින් ගත්තොත් චාලි චැප්ලින් හොඳට හදාරනවා. ඔහු සමාජයේ ඔහු කොහොමද මේ හාස්‍යයට ලක් කරන්නේ? කියන්නේ කතා කරපු නැති සබ්ජෙක්ට් එකක් නේ. ලෝකේ තාක්ෂණික දියුණුව ගැන කතා කරනවා. කියන්නේ සල්ලි ඇවිල්ලා මිනිසුන්ට වෙන විනාශය ගැන කතා කරනවා. විශේෂයෙන් දැන් ඔය ග්‍රේට් ඩික්ටේටර් වගේ එකක් ගත්තොත් එහෙම හිට්ලර් ගැන හිට්ලර්ව උපහාසයට ලක් කරනවා. ඔහු මරන්න පවා තීරණය කරනවා ඔය චැප්ලින්. එතකොට චැප්ලින් කියන්නේ දෙසියවසේ සිනමාකරු කියලානේ කියන්නේ යාට. එතකොට එයා විහිළුවකට එයාගේ පොඩි දාර්ශනිකත්වයක් තියෙනවා. විහිළුකාරයෝ කියලා මේ අපි 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 උත්සාහ කරන්න හදන තැනට අපි කොටු වෙන්න හොඳ නැහැ. ඔව්. ඒකෙන්ද පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕන අන්න ඒක කරන්න. ඒ කියන්නේ සමාජය අවදි කරවන්න පුළුවන් නම් අර පරිස්සමෙන් මම ඒක කියන්නේ. ඒක අර අර ඕන් නැති කෙනා ඔහෙ ඉන්න කෙනා වෙතින් අර අර කියන්නේ අර එලි වෙනකන් පසපැතට ඊර එළිය වැටෙනකන් නිදාගන්නේ උන්ව අපිට ගිට්ටා කියලා නැහැරවන්න යන්න බෑ. ඒකට තුන් අපිට පයින් ගන්න. එහෙනම් අර හිමින් මේ වැඩේ පොඩ්ඩි සංයමයකින් මේක කරන්න ඕන කියලා තමයි මට පුද්ගලිකව හිතෙන්නේ. මම මේ ටොපික් එක ඉක්මනට ඉවර කරනවා. මේ කන්ටෙන්ට් ගැන දැන් අයියලාගේ වැඩසටහන් බලනකොට ගොඩාක් කාලවලට තේරෙන දෙයක් තමයි දැන් අපි චූටි කාලේ ඉඳලා බලනවා වයසට යන්නේ නැති. ඉතින් මේ අපිට පරණ වෙන්නේ නැති ආටිස්ලා දෙන්නේ දැන් ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් මිනිහෙගේ ජීවිතයේ එදිනදා ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් මිනිහෙක්ට අහුවෙන්නේ නැති කොටසක් ඕගොල්ලොන්ට තේරෙන්නේ කොහොමද? ඒ ක්‍රියේටිව් අයිඩියාස් එන්නේ කොතනින්ද? අපි අර අහන කන්නේ බොන්නේ මොනවද මේවා ටික එන්නේ කොහොමද? ඒක මෙහෙමයි මම එකට ප්‍රතිභාව කියලා කියන්නේ යන්නේ නැහැ. නමුත් අපිට පොඩි කාලේ ඉඳලාම අපිට තිබුණා පොඩි පොඩි එකක් මේ ඕන දෙයක ෂණික අනිත් පැත්තක් තියෙනවා. ඒක හොයන එක දැන් අපි නිකන් හිතන්නකෝ අපි මේ අපි කරන ජීවිතේ උදේ ඉඳලා අවස් වෙනකම් මේ සමාජයේ සම්මුති හැටියට කරන ගොඩක් දේවල් ඇතුලේ විහිළු තියෙන්නේ. දැන් උදාහරණයක් අපි වුණ කසාද බඳින එක ගන්නවා. කසාද බඳිනවා කියලා කියන්නේ හෙන්න ආදරෙන් කරන දෙයක් හැටියට මේ සමාජය ගැන බඳිනවා. ආදරෙයි අපි මැරෙනවා වගේ එක්කෙනා වගේම අපි දෙන්න එක්කෙනෙක් වෙනවා කියලා
ඔක්කොම කියලා කොළ කීයක අස්සම් කරනවද සාක්කිකාරයෝ ගොඩක් ඉස්සරහ මේක හින ඇග්‍රීමන්ට් එකක් නෙමෙයි ගහන්නේ ඇත්තට ඒකනේ සාක්කිකාරයෝ දෙන්න කියලා ලංකාවේ මගේ ලෝකේ එහෙම ඇග්‍රීමන්ට් එකක් ගහනවා වෙන වෙන කිසි දෙයක බඩු අඩු කෝටි ගානක බිස්නස් එකකටවත් මම හිතන්නේ රටක් රටක් එක්ක කරන ගනුදෙනුවක්වත් මම හිතන්නේ එහෙම ගහන්න නැතු එති හින පිරිසක් ගෙනල්ලා ගන්න මේක මේක පොඩි मलगेदर गिया विहिलू अंबे मलगेदर पटांगा मेरीचना मेरीच वेला इट विद्या मेरीच वेला गिदर अणीत हसी विद्या इट पास පෙට්ටිය ගෙදරට ගේන කොට හැසිරෙන විදිය ආය රෑවෙන කොට මිනිස්සු හැසිරෙන විදිය රෑවෙන කොට පුතාගේ යාළුවා ඇවිල්ලා එක තැනක පොඩි ඩ්‍රින්ක් එකක් දානවා කෝපිටියක් ගන්න කපාරම ඩ්‍රින්ක් එක දනගම්ම හයියෙන් යන්නේ අදවතක නේ ඔයි කොහොම මලගෙදර ඉන්නේ කියලා කියනවා ඉතින් ඊය ඕනම දෙයක් ඇතුලේ ඔය කියන එක තියෙන අපි අපි අර පොඩි ඇඳිල්ලකනේ ඉන්නේ හැම මොහොතකම මේ ඇඳිල්ල ඇඳිල්ල අපිත් ඉන්නේ ඇඳිලා අනිත් මිනිස්සුත් ඇඳිලා එතකොට එක මොහොතක තමයි නිකන් නිදිලා නැගිට්ටා වගේ අපි ආ කියලා එන්නවා ඇවිල්ලා ආ මේ ඉන්නු ඔබ මෙහෙම එකක් ආ දැන් ඔහොම ඉන්න ඕකම ජෝක් නේ ඉතින් ඕක නිසා මම හිතන්නේ ලොකු අමාරුවක් නෑ ඕක අපි හැම දෙයක් ඇතුළේම ආයේ ශනිකානි පැත්ත ශනිකානි පැත්ත ශනිකානි පැත්ත කියලා අපි යාළුවෝ එක්ක සමාල්ලාට මම ඔය සෙට් වුණාම ඒ දවසේ මමම වෙච්ච දේ මටම වෙච්ච දේ මම පව් වෙනදට අපි වැඩසටහන විදිහට කරනවා කරලා උන්ට වියවන ඒ රුවිනාවි ඕක ගැන කියනවා ඉතින් ඒක මටත් hina වෙන්න පුළුවන් ඒ කියන්නේ සමහරවිට තාම නෝන්ඩි වෙන අවස්ථා තියෙනවා අපි මේ අපි මුදුරනවා කියලා හිතාගෙන ගිහිල්ලා සමහරවිට ගිහිල්ලා මේ දැකිතොත් මම ආව අඳුරනවා මම පොරක් කියලා මම හිතාගෙන ගිහිල්ලා කොහරි දැනක කතා කරනකොට උන් ආව අඳුරන්නේ නැහැ අඳුරනවා කියලා ඔයා මොකක් හරි කියනවා ගම මෙහෙද මඟවත් අඳුරනවාද නෑ මෙහෙද කියලා ඒක වේදනාවක්කින් ගත්තොත් අපිට හෙන අවුලක් හැබැයි ඒකට හිනා වෙන්න පුළුවන් නම් ආඩේ මූ වාදුරකට හෙන මරු වැඩක් උනේ කියලා මම ටග් ගාලා මගේ කාට හරි කියනවා මට මාරු වැඩක් උනානේ එකෙක් ගාන වඳුරනවා කියලා ඉතින් ගියා ඌ මා වඳුර ගත්තේ නැතුව හෙන වටයක් ගියානේ මම කියලා අන්න ඒ වගේ මං කියන්නේ මේව හිතරිද්ද ගන්න දේවල් නෙමෙයි කියලා අපි ගොඩක් මිනිස්සුන්ටලා තියෙන්නේ මේ එහෙම හිනා වෙලා ඒක බලන්න බෑ එන්න ඊගෝ එකක් නිසා තමදිස්සෙම තමන් පොඩි අවුලක ඉන්නේ මේන්ටේන් වෙන්න ගියාම තියෙන ප්‍රශ්නේ කියලා මට හිතෙනවා සමාජය ඇතුලේ සිද්ධ වෙන ওই සංසිද්ධි ජෝක් එකක් විදියට ඔයාලට පේනකොට ඔයත් ඒ සමාජ කොටසක් විදියට ජීවත් වෙද්දී ඒක කොහොමද දැනෙන්නේ දැන් හිතන්න ඒක කොහොමද මමත් ජෝක් එකක් නේ මමත් ජෝක් එකක් අමුයෙන් කියනවා මමත් මේ ජෝක් එකේ කොටස්කාරයෙක් ඉතින් මම මේකේ හැමදේම ජෝක් එකක් විදියට පේනක අප්සෙට් එකක් නෙමෙයිද නෑ මට ओके ඒක පොඩි ආතල්ලක ඒ කියන්නේ තමන්ට වෙන දේත් තව කෙනෙකුට වෙන දේත් ඒක ඇතුලේ මොකක් හරි ඒක කෙනෙකුට කියන බලම් මම හැම එකට විනාන මම ඇදම හොයන මිනිහෙක් කියලා එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ හරි ඒ කියන්නේ ඒක පොඩි අර මේ මේ ඒක ඇත්තට මේක තමයි ඇත්ත නේ ඒක විහිළුව තමයි පරම සත්‍ය වෙන්නේ කියලා මට හිතෙන්නේ ඒකටනේ අපි hina වෙන්නේ ගොඩක් වෙලාවට විහිළු කියලා අපි කතා කරන දේවල් වල තියෙන්නේ මේ දැන් අපි අපේ විහිළුම ගන්නකො අපි කරපු විහිළු වලින් මොන මොනාරි ගන්න ඒව ඇතුලේ තියෙන්නේ ඇත්තටම ඒක ඇත්තනේ. ඒ ඇත්ත තමයි මේ මම හිතන අපි ඇත්තට hina වෙනවා. ඇත්තට අපි රියැලිටි එක පිළිගන්න කැමති නැහැ. මම පුද්ගලිකව විශ්වාස කරනවා දැන් අයියා කියන කතා අහලා ඒක එහෙම තමයි කියන අනුගාමිකයන් පිරිසක් ඉන්න අපි කියන්නේ followers ලා කියලා. නැවත ප්‍රශ්න කරන්නේ සොනෙත් කිව්වනම් හරි චූටි මල්ලි පොඩි මල්ලි කිව්වනම් හරි ඒක ඒ විදිය තමයි දැන් අපි ප්‍රවෘත්තියක් බැලුවත් එහෙමනේ අපි හරි කම්මැලිනේ හිතන්න තර්කානුකූලව හිතලා තීරණය කරන්න හරි කම්මැලිනේ ඒකනේ අපි හරි කැමති අද දවසේ මොකද උනේ කියලා ඒ නාලිකාව දකින්න හැෙන් අපි බලන්න මං කියන්නේ රටේ ඉන්න සමස්ත බහුතරයක් වුණු ජනතාව මම විශ්වාස කරනවා රටක් වෙනස් වෙන්න නම් රටක සමස්ත ජනතාව නෙවෙයි මේකේ ඉන්නවා ටිකක් ඔපිනියන් ලීඩ් කරන 2000ක් 3000ක්. ඒගොල්ලෝ තමයි ඔපිනියන් ලීඩ් කරන්නේ. ඒගොල්ලෝ තමයි ඉන්ෆ්ලුවෙන්ෂල් කණ්ඩායම. එතකොට අනිත් පහළ ඉන්න අපි අනිත් ෆලෝවර්ස්ලා අනුගාමික සමාජය අපි අතාරිමුකෝ. එතකොට අයියා හිතන විදියට සමාජයක්
අපි ඉන්න සමාජය ඇතුලේ මේක මේ අපි දන්නවනේ අපි දැන් මේ අප්සෙට් එකක ඉන්නේ කියලා රටක් විදියට හැම ආයතනයක් මම කියන හැම පද්ධතියක් පිළිබඳවම මිනිස්සු තුල තියෙන විශ්වාසය නැති වෙලා තියෙනවා මිනිස්සු ඒ පද්ධතිය කඩාගෙන වැටෙන්න ඕන මෙන්න තියෙන්නේ අපි රටක් විදියට අන්න ඒ වගේ වෙලාවක රටක් විදියට රට ගොඩ එන්න නම් ඒ ඉන්න ඔපිනියන් ලීඩර්ස්ලා වෙනස් වෙන්න ඕනි කොතනින් කියලාද අයියා හිතන්නේ මං හිතන්නේ ගොඩක් කැමති තැනකින් අය උත්තර දෙන්න පුළුවන් ගොඩක් තැන් වලින් වෙනස් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම නෙගටිව් වෙලත් බෑනේ මේක. හරි. අපි කිව්වොත් මේ ඔක්කොම ඉවරයි. දැන් අපි ඉවරයි. දැන් ඉතින් මේක ගොඩ දාන්න බෑ. එහෙනම් ඉතින් අපි මේක අතහැරලා යන්න ඕන. නැත්නම් අතහැරලා ඉන්න ඕන. එහෙම ඉන්න බෑනේ අපිට. මොකක්කෝ සම්බන්ධතාවයක් තියෙන නිසා අපි ඔමෝටම වගකීමක් තියෙනවා. කොතරින් හරි මේක පටන් ගන්න ඕන. එක්කෝ මේක ඉවරම වෙන්න වැටෙන්න ඕන. පද්ධතිය බිමටම සමතලා වෙලා ඕනේ මේක වෙන අලුත් එකක් හැදෙන්න ඕනේ කියලා. එහෙම මොකක්කෝ මිනිහෙකුට තියෙන්න ඕනේ. ඒක වෙනුවෙන් තමන් තමන්ට පුළුවන් දේවල් ටිකක් කරන්න ඕනේ. හැබැයි අර ඔයා කිව්වා වගේ අපිට බැහැනේ අපි තුම දැන් අර කිව්වා වගේ අපි විශ්වාස කරන ලොකු කණ්ඩායමක් ඉන්නවා. ඔව්. ඒ කණ්ඩායම අපිත් එක්ක ඇවිල්ලා එක තැනකදී අපි මේ මිනිස්සුන්ගේ කොහේ හරි ට්‍රිප් එකක් එක්කන් යනවා වගේ ගිහිල්ලා අපිට ආපහු හැරෙන්න බෑ. ඔව්. අපි හැරුණොත් අර මිනිස්සු අනාත වෙනවා. ඒක අපි කියන්නේ අපි තරයේම තදින් හිතා ගන්න ඕන දෙයක් තමයි කවුරුත් අතරමං කරන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරන දේ මොකක් වුණත් ඒක අපි නැවත නැවතත් බලලා අපි ඒක මේ හරියට හරි දෙයක් කරන්න ඕනේ කියලා. මොකද දැන් අපි බලමුකෝ අපි ප්‍රශ්නයක් දැන් අපි මොකක් හරි දෙයක් කියමුකෝ. ඒ දේ වෙන්න අර ක්‍රමයක් තියෙනවා මේ අහලා ඇති මේ එකට කියනවා 5Y කියලා. ඒ කියන්නේ හරිම ප්‍රශ්නෙට දැන් අපි තුමු අපිට ලෙඩක් තියෙනවා. ඇයි අපිට ලෙඩේ තියෙන්නේ? එතකොට ලෙඩේ තියෙන්නේ මේක හින්දා. මේක තියෙන්නේ ඇයි? ඔහොම කියලා අඩුම ගානේ පස්සරයක්වත් Y කියන ප්‍රශ්නේ යටට යන්න කියලා කියනවා. එහෙම ගියාම තමයි මේ මොකද්ද මේක කියලා කියන්නේ. ඒත් නැත්තම් අර අපි විහිළුවට කියන්නේ මේ අර අපි හැමතිස්සෙම මේ ප්‍රශ්නේ තියෙන එක තැනක සද්දේ තියෙන්නේ තව තැනක. එතකොට අපි සද්දට ඔබ මේ බෙහෙත් කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන තැන මග අරනවා. දැන් ඔක හරි අපූර්ව සිද්ධියක් තියෙනවා. මේ මම කියන්නේ මෙහෙම බලනවා නම් රටේ මිනිස්සු මේ 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 කොච්චර ලස්සන වෙයිද කියලා. ගොඩ නැගිල්ලක් මේක කීප වතාවක් මමත් ආපු කතාවක් මගේ කතාවක් නෙමෙයි. මගේ කතා කියන්නේ නැන්නේ මේ මම මේ කියලා තියෙනවා එක ගොඩ නැගිල්ලක් එක මේ කඩන් වැටෙන්න යනවා කියලා. මේක ඇයි කියලා බැලුවම මේ හොයාගෙන යනකොට මේක මේ හොදන්න වෙනවා. විතරම වතුරෙන් තෙමන්න වෙනවා. හා. හොයන්න බැලුවම මේ කුරුල්ලෝ ඇවිල්ලා ඒකේ මේ ජරා කරනවා. වසුරු කුරුල්ලෝ වසුරු හොදන්න වෙනවා. කුරුල්ලෝ එන්නේ මොකද කියලා බලනවා. කුරුල්ලෝ එන්නේ මොකද සතෙක් මකුළුවෙක්ව කන්න. ඉතින් බලන්න මකුළුවා එන්නේ චූටි කෘමියෙක්ව කන්න. ඒ කෘමියා එන්නේ ලයිට් එකකට. මොකද ලයිට් එකක් තිබිලා දිනවා. මේ ලයිට් එක මාරු කරන එක තමයි ඒගොල්ලෝ කරේ. මේක හොයන්න ආපු කණ්ඩායම ප්‍රොෆෙෂනල්ස්ලා නෙන්නේ. ප්‍රොෆෙෂනල්ස්ලා දැන් අපි ඕක කරන්නම් මොකද කරන්නේ? දැලක් ගහයි කුරුල්ලොන්ට එන්න බැරි. හැබැයි අරගොල්ල කරේ පස්සේ අටට යටට කියලා හරි තැන හොයාගෙන මේක කරා. දැන් අපි ඔපිනියන් ලීඩර්ස්ලා හරි කවුරු හරි අපි ගොඩක් කියලා උත්සාහ කරන්නේ අපිට පේන තැන අර අන්දියෝ අලියාගෙන කියනවා වගේ අස් දෙක පේන්නේ නැති වුණාට අර අලියෙක් දිලා මේ කමක වගේද කියන්නේ ගෝති දෙක්වලු මෙම් කුල්ලක් වගේ මේ වංගෙඩියකෙක් මෙහෙම හීනී එක කෙනා දිග බටයක් වගේ ඔහොම කියලා කිව්වා වගේ අපි එක එක කෙනා එක එක තැනින් අල්ලගෙන මේක කියනවානේ. ඉතින් මේකට ක්‍රමයක් යෝජනා වෙන්න ඕනේ කියලා මං හිතන්නේ. මේ සමස්තම මොකද්ද උඹට උනේ? මොකද්ද මේ ඇයි මෙහෙම උනේ? එතකොට මේක හොඳට හොයලා මේකට ප්‍රශ්න වලට උත්තර හෙව්වනම් අපි අපේ ජීවිතවලටත් මේවා මම හිතන්නේ පාවිච්චි කරනවා නම් හොඳයි. තන චූටි දේවල් වලින් අපිට ලොකු වෙනස්කම් කරගන්න පුළුවන්. සුනිතයා වැඩි දේ වගේ උත්තර නෑ 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 සුනිතයා මට වැඩසටහන මතක නෑ සුනිතයියේ එක්තරා වැඩසටහනකදී මේ කියනවා කවුරු හරි ඩබින් ඉන්ඩස්ට්‍රි එකට එනවා නම් ෆුල් ටයිම් මේකට එන්න එපා මේක පාට් ටයිම් ජොබ් එකක් විදියට කරන්න මොකද මේකේ සස්ටේන් වෙන්න අමාරුයි මට කොහෙද කිව්වේ කායකද කිව්වේ කියලා මතක නෑ ඇයි ඇයි එහෙම කියන්නේ ඒක ප්‍රධාන කනගාටුදායක කතාවක් දැන් අපිට පුළුවන් නම් එහෙම يعني අපිට තියෙන්න ඕනේ මම මේ ගොඩක් කලකට කිව්වේ මේ ඩබින් වලට දැන් එන પરම්පරාව ගැන. එහෙම නැතුව මේක සීමාවක් නැහැනේ. අපි මේ කියන්නේ මේ channel එකකින් දෙන ඩබින් ප්‍රෝග්‍රෑම් එක කඩකවලා ඒකෙන් හම්බෙන
ඉතාම සුළු මුදලින් ජීවත් වෙන අයගේ කතාව. එතකොට කෙනෙක් තමන්ගේ වෘත්තිය මේක ඇහිලා තෝරගත්තොත් එයාට වෙන්නේ උදේ ගිහිල්ලා channel එකට ගිහිල්ලා ඩබින් කරලා මාස දෙකක් තුනක් හතරක් බලන් ඉඳලා සමාලලට ජීවිතේටම හම්බෙන්නේ නැහැ සල්ලි. ඉතාම පොඩි ගාණක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ගීක අපි නෝ ඔය වැඩ කරන තැනක අත් උදව්කට දෙන යන කෙනෙකුගේ දවසේ පඩියටත් අඩු ගාණක් අරගෙන කොහොමද ජීවත් වෙන්නේ? හැබැයි හැබැයි මම කියන්නේ ඒගොල්ලන්ට එහෙම ඉන්න නැතුව ඉන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. මම ඩබින් ආටිස්ට් කෙනෙක් කියලා මම තනියෙන් ඩබින් ආටිස්ට් කෙනෙක් කියලා. මට කොහෙන් හරි ගෙනල්ලා මොන හරි ක්ලිප්ස් ටිකක් පොයි ඩබ් කරලා මම දාලා YouTube එකේ දාලා මම ඉන්ටර්නෙට් එකෙන් හරි මොන හරි ඔය අන්තර්ජාලය හරහා වෙන එකක් කරනවා. අන්න එහෙම සීමා රහිත ලොකු වැඩක් තියෙනවා. ඒක කවුරුත් කරන්නේ නැහැ. හේතුව ඒ කරන්නේ නැත්තේ අර අපි හිතන්නේ නැති නිසා. දැන් කවුරුවත් කරන්න අර පෙර නොවිරු ගතියක් ගොඩක් ලාට නැහැ. මම කියුවේ අර සාම්ප්‍රදායිකව අඬ කැවීම රස්සාවක් කරගෙන ඉන්න ඉන්න අයට නිකම් ඒගොල්ල පව් කියලා. දැන් මම අපු ගොඩක් ලාට අඬ කැවීමේ මේ පාඨමාලාවල් වල ගොඩක් දවස්වල මම අන්තිම දවස්වල හරි මේ යනවා. මේ අය යම් සාමාන්‍ය අය ඉන්නවා හොඳම අය ඉන්නවා. ඉතින් හොඳම අය කියලා ඉන්නවා කියන්නේ තාම හොඳ දක්ෂ කෙනෙක්. කෝ ඩබින් කරන්න වැඩසටහන්. වැඩසටහන් නැහැ දැන්. දැන් මොකද ඔය ඩොලර් කතන්දරත් එක්ක ඒ වගේ ඉන්නන්න පිටරටින් යනකොට ඒ ප්‍රශ්නත් ඇති වෙලා අර ඉස්සර තරම් ඒක උනන්දුවෙන් ඒක කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න හින්දා අපි ගොඩක් වෙලාට අපිට හඬ කවන්න වෙන්නේ පිටරටක ගේන මොකක් හරි කාටුන් එකක් හරි ඔය නාට්‍යයක් හරි හින්දා. ඉතින් ඒක ඒකෙන් පොඩ්ඩක් එයාගේ ආර්ථිකයට ඉතින් පවුනේ ඉතින් ඇත්තටනේ. මහා රස්සාවක් කරන කෙනෙකුට පාර්ට් ටයිම් වැඩක් කරලා කීයක් හරි හොයා ගන්න පුළුවන් නම් ඒක හොඳයි. හැබැයි අපි ෆුල් ටයිම් විදිහට මේක කරන්න ගියොත් අර ප්‍රශ්න වලට එයාට මුණ දෙන්න වෙන එක ගැන මට ඒක තමයි මම ඔය ඔතනදී කියන්න ඇත්තේ. මම මේ දැන් අයියලා සංස්කෘතික මාධ්‍ය මං කියන්නේ සංස්කෘතික මාධ්‍ය ධාරාවේ ඉඳලා දැන් ටිකක් දැන් වෙනස් වෙලා තියෙන්නේ. දැන් සෝෂල් මීඩියා තියෙනවා. දැන් ඕන කෙනෙක්ට ඉක්මනින්ම ප්‍රසිද්ධ වෙන්න පුළුවන්, ජනප්‍රිය නෙමෙයි ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. එතකොට තමන්ට කැමති ඕනෑම දෙයක් ඉක්මනින්ම වෛරල් කරගන්න පුළුවන් කැමති විදියට. එතකොට කන්ටෙන්ට් ක්‍රියේට් කරගන්න පුළුවන් ඔපචුනිටීස් වැඩි. එතකොට අයියේ ජෙන්සී එක ගැන මම කතා කරන්නේ. දැන් ජෙන්සී එක ගැන විවිධ પરම්පරා විවිධ කතා කියනවා. සමහරු කියනවා නියම සෙට් එකක් මේ ඉන්නේ කියලා. තව සමහරු කියනවා කටේ තියන්න බෑ කියලා මේ ජෙන්සී එක. කොහොමද ඔයා මේ પરම්පරාව ගැන දකින්නවා? પરම්පරා කීපයක් පහු කරගෙන ආපු නිසා. දැන් ඉස්සර වගේ අර ඉස්සර නම් પરම්පරා අතර ගැප් එක තියෙනවනේ පොඩි. දැන් එහෙම නෑ. දැන් අවුරුද්ද දෙක දැන් මේ ළඟ પરම්පරා කැඩලා ගිලා දෙනවා. දැන් 95 වගේ හිටපු අයට 2006ව තේරෙන්නේම නෑ. ඊට පස්සේ 2005න් 4න් පස්සේ අර පොඩි සෙට් එකක කොහොමත්ම තේරෙන්නේ නෑ. ඔව් මං හිතන්නේ දැන් ඕක ඔය ජෙන්සී හරි මොන හරි කිව්වත් ඔය කියන සමාජ පෙරලීන් අපිට ලෝකයට සාපේක්ෂව හරියටම ඇවිල්ලාද කියන ප්‍රශ්නෙත් මට නම් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ අපි බලන ලෝකෙ මෙහෙමයි. ලෝකේ ඔය දැන් LGBTQ වගේ දේවල් ගැන ලෝකේ තියෙන කතිකාවත් අපේ රටේ කතිකාවයි එකද? එතකොට දැන් ඔය දේශපාලනය කියන වචනේ ගත්තොත් අපි ඉගෙන කතා නොකර ඒව ගැන ලෝකේ මිනිස්සු ලෝකේ දියුණු රටවල් කියන ඒවා දියුණු රටවල් කියන ඒවයි අපේ රටවල් වගේ තියෙනවා. ඒක බෙදීම හරිද කියන එක ගැන මට ගැටලුවක් තියෙනවා. හැබැයි අපි මං හිතන්නේ මේ ඕකට කලබල වෙන්න ඕමනාවක් නෑ. අපිට වෙන්නේ අපි හැමතිස්සෙම අපිට පල්ලෙන් එන ජෙනරේෂන් එකේ රෙස්පෙක්ට් එක බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙනකොට ඒක හම්බෙන්නේ නැති තැනදී සමහරලාට අපි කියනවා මුන් කාලකන්නේ මුන් මේ එහෙම ගරු කරන්න දන්නේ නැති එහෙම එකක් තියෙනවා. එහෙනම් අපිට කවුරු ගරු කරන්න ඕන කියලා එකකුත් නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ මොකද පල්ලෙහා ඉන්න પરම්පරාව ගොඩදා ගන්න නැතුව මේක යන්න බෑ. මොකද අපි මාධ්‍ය හසුරවන්න අපි පටන් ගත්ත එක මෙහෙම වෙනකොට වෙනස් වුණා. දැන් අපි මේ යූත් සෙන්ටර් එකේ මම අපි ඉගෙන ගන්න කාලේ අපි ඉගෙන ගත්තේ ඔය යූමැටික් හයි බෑන්ඩ් ඔය ලෝ බෑන්ඩ් ඔය කියන තැන් වලින්. ඒව ඇතුළේ තිබිච්ච දේවල් ඒ තාක්ෂණයම ගන්නකො. ඒ තාක්ෂණය කියන්නේ අදෙඋන්ටකො හිනා වෙනවා. ඒ කියන්නේ ඒවා කරපුවා අපි. ඒ කියන්නේ ඒවට අවශ්‍ය ලයිට් ප්‍රමාණය ගත්තොත් දැන් මේ චූටි මේ සාමාන්‍ය ලයිට් එකකින් මේ කැමරාස් කොච්චර සෙන්සිටිව්ද, මේ මයික් කොච්චර සෙන්සිටිව්ද. එතකොට දැන් ඒවා තිබිච්ච මේ ඒ ප්‍රශ්නයි ඒ ඔක්කොම දැන් හිනා වෙනවා. ඒක නිසා අපි හැමතිස්සෙම අලුත් ජෙනරේෂන් එක දිහා වපරහින් බලන්න බෑ. අපි ඒගොල්ලොත්
पैत मनोहर अवलाना इसरा परंपरा वकी ඉතින් අර ඔය බෙදීම කරලා අපිට කියන්න බෑ ඇතරම මම ඔක අහලා තියෙනවා සහ ඔය ජෙන්සි ජෙන්සි ගග සමහර මේගොල්ලෝ මෙහෙමයි උන් හරි ඕපන් උන් 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 එහෙම තමයි උන් උන් කාවද්ද තාත්තා කියන එකවත් අහන්නේ නැහැ මාර් රැඩිකල් කීකී ඉන්නවා දැන් දැන් උම්ම තමයි මේ පාර වීල් ගහන්න ගිහිල්ලා ඔලු ඇත්තටම ලොකු ප්‍රශ්නයක්නේ ඔව් ඒ කියන්නේ ඒ එපා එපා වැටි කියන එකට හෙල්මට් වලින් ගහලා මරන්නේ समाज परिवर्तन समाज परिवर्तन उदलतीबिंग ඔය කවුරුත් channel වලත් කවුරුත් අදාළම නෑ. ඉතින් අපි යැපෙන්න නම් යන්නේ ඔක්කොම අපිට අදාළ වෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒකන ටික විවෘතව බලන්න ඕනේ මේ ටිකක් බැලන්ස් එකේ බලන්න ඕනේ කියන එක තමයි මගේ පුද්ගලික මතය. ඔය પરම්පරා ප්‍රශ්න ගැන අහපු හින්දා සුනෙත් අය දැන් ගොඩක් වෙලාවල් වලට youth එකත් එක්ක අපිට වැඩ කරන්න හම්බ වෙන නිසා ගොඩක් වෙලාවල් වලට දැන් අපි මම වැඩ කරන ඉන්ඩස්ට්‍රි එකේ අපිට යූත් එකක් තියෙනවා ඊට පස්සේ ටිකක් ඔය 85 86 ඒ වගේ කාණ්ඩ ඉපදුණු ඒ પરම්පරාවත් එක්කත් අපිට නිතරම වැඩ කරන්න හම්බෙනවා. එතකොට මේ પરම්පරා දෙක අතරේ 70 ගණන් වල අග වගේ අය හම්බෙන්නේ නැද්ද? නෑ නෑ ඉන්නවා ඉන්නවා 70 ගණන් වල අග 81 82 ඔය ඔක්කොම අල්ලත් එක්කම අපිට වැඩ කරන්න හම්බෙනවනේ. එතකොට සමහර වෙලාවල් වලට මේ પરම්පරා දෙක අතර තියෙන කතාවෙදී අපිට එන එකක් තමයි දැන් ඉස්සර සුනෙත් අයියේ සම්බන්ධතා යාළුව වෙන්න පුළුවන් ඊට පස්සේ ආදර සම්බන්ධතාව වෙන්න පුළුවන් මේ ඕනම සම්බන්ධතාවක් හරි හිමින් තමයි ගොඩ නැගෙන්නේ හරිද කල්යල් බලලා ඉවසීම සෑහෙන ප්‍රගුණ කරලා හරිද හරි කියුරියස් එකක් තියෙන මේ සම්බන්ධතාවයේ ගොඩ නැගෙන අතර ඉතා විශාල කාලයක් යනවා හැබැයි අද මේ වෙලාවේ මේ අපේ මේ මේ ඉන්න කාලය ඇතුළත පර මේ සම්බන්ධතාව හරි වේගවත් අයියේ සම ඒ කියන්නේ දැන් ඉස්සර අපිට තරහ ගියාම අපිට බයින්න ඕන වුණාම අපි හිතමු රිලේෂන්ෂිප් එකක් එෆෙක්ට් කියලා තරහයි නම් ඒ තරහ ඒ ලියපු ලියුම යනකොට ඒ තරහ නෙමෙයි ප්‍රශ්න මතකත් නැහැ. ඒකට රිප්ලයි එකගෙනකොට මතකත් නැහැ මේ මොනවටද රිප්ලයි එකවන්නේ කියලා. එහෙම නැත්නම් අපි මොකක් හරි දෙයක් කියන්න නම් සැහෙන try කරන්න ඕන. ඊට පස්සේ දැන් අද කාලේ එහෙම නෙවෙයි. එක පොඩි මැසේජ් එකයි පටන් ගන්නවා නම් පටන් ගන්න විදිය ඉවර කරනවා නම් ඉවර කරන විදිය ඊට පස්සේ අපිට තරහයි නම් ඒ ආවේගෙ ඉක්මනින්ම අපි පිට කරනවා අපේ හැඟීම් ඒ එන එන වෙලාවෙම අපි ඉක්මනින් මේක අනිත් කෙනාට ඒක පෙන්නනවා මං කියන්නේ ඔයා කියන ප්‍රශ්නේ මට මිනිසුන්ගේ සම්බන්ධතාව වේගවත් වීම කොහෙට අපි වරගෙන යයිද මෙහෙමයි දැන් අපි ඒකට හේතුව මං කියනං අයි ඒකට හේතුව ගොඩක් වෙලාවල් වලට මේ වෙලාවේ අපේ પરම්පරාවේ තේරන දෙයක් තමයි සම්බන්ධතා පටන් ගන්න වේගවත් ගෙනියනවා හැබැයි ඒක ගෙනියන්න අරමුණක් නැහැ හේතුවක් නැහැ ඒකේ තියෙන කියුරියස් එක ඒකේ තියෙන අර උද්වේග කර බව ඒකේ තියෙන ඒ සම්බන්ධතා ඇතුලේ අපිව පුදුම කරන හැඟීම ඒක මිසින් හේතුවක් නැහැ ඔව් දැන් මේ ඔය 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 වැඩේ අපි හිතමු අපි කලාව නිර්මාණ වලට දාලා ගමු අපි දැන් නිර්මාණ සහ ඒ කාලේ සංගමයක් ඇතුව කාලයක් අරගෙන ගත්තු නිර්මාණ අරගෙන බලන්න දැන් අපි ඇත්තටම දැන් සින්දුවක් අහනවා ඒකට කැමති වෙනවා ඒක අයින් වෙනවා එදත් එහෙම තිබුණා නමුත් ඒ කාලේ නිර්මාණයක් වුණත් එනකොට පොඩි ටයිම් එකක් ගත්තා ඒක මෝරණ විදියක් තිබුණා ඒ හැමදේම පොඩි ටයිම් එකක් ගත්තා මං කියන පොඩි ටයිම් එකක් අරගෙන ගන්න එක අර ඉක්මනින් සිද්ධ වෙන දේට වඩා හොඳයි කියලා අනුමාන කරන්න පුළුවන් මමත් ඒක පුද්ගලිකව කරනවා कि खाता वैतना टूगनो दैको यालो बलनो आहनो इलाट बाइनो एक करो तब एक कटियानो याम ये वेगे याम सैटिस नंग प्रश्न सैटिस दी निकांगण ताक्षण दीवना वा गेता ताक्षण दीवना अभी वेगवत् कर टक्टाला करना करे एक वेड एक मंगल तव लेडदागत्ते තවලෙඩද අපි දැන් ඉස්සර හයිවේ එකේ නැති කාලේ අපි කතරගම යනවා පොඩි කාලේ මම කියලා කතරගම යනවා කියන දවස් දෙකක් යනවා ගමන. ඒ කියන්නේ මෙතනින් මම කොළඹින් පටන් ගත්තම
කල්තර බෝධියට ගිහිල්ලා එතන පන්රු දාලා එතන බැහැලා සීනිගම දේවාලේ බැහැලා ඊට පස්සේ වැවුරු කන්නල වෙහෙරේන ගිහිල්ලා විෂ්ණු දේවාලයට ගිහිල්ලා තිස්සම ආරාමයට ගිහිල්ලා ඉන්න වැඩක් මේක. ඒකේ දවස් දෙක ඒක වෙන්නම ආතල් එකක්. ඒක AC තිබුණෙත් නැහැ, පාරවල් හොඳට තිබුණෙත් නැහැ. හැබැයි ඒ ඒ මං කියන්නේ ඒක ආයෙද හිට ඉඳලා එහෙම කරන්න කියන එක නේ. ඒ ආතල් එක අද උදේ පාන්දරණේ කියලා කතරගම යන එක කියන්නේ මම මේ කියන්නේ. හරිද? ඒ ගමන ගැන මම කියන්නේ. ඒ ගමන තිබුච්ච ආතල් එක. උදේ නැගිට්ටා, හයිවේ එකේ නැග්ගා. රුස් ගාලා බැස්සා, ඒ වැඩේ ගියා. ඩග් ගාලා හවසාවම තව අපිට වැඩේ ඉවරද? ඉතුරු දවස් දෙක ආව රිලැක්ස් එක අපිට නැහැ නේ. අපි ඊළඟ දවස් එදා හවසෙම තව එකක් දාගෙන. ඉතින් මං කියන්නේ අන්න වැඩ වැඩි කර ගැනීමෙන් අපිට සර කියන්නේ ඔළුවට මේ මේ වේගවත් වීමෙන් අපිට මං හිතන්නේ ඔළුවට මේ පොඩි රිලැක්ස් එකක් හිතන්නවත් එකක් ඇවිල්ලා තිනවා කියලා මං හිතන්නේ අපි ස්ට්‍රෙස් වෙලා විතරයි තියෙන්නේ කියලා. අතරම මේ වෙලාවේ ගොඩාක් වෙලාවල් වලට අපිට මේ ඉන්න තරුණ පරම්පරාවේ අහන දැන දෙයක් තමයි ඔය ස්ට්‍රෙස් එක, ડિප්‍රෙෂන්. ඒ කියන්නේ හැබැයි ඊට කලින් පරම්පරාවල් කිනදම ඕවා මේ ස්ට්‍රෙස් වෙන්න ඕනි දේවල් නෙමෙයි කියලා. අතරම අයියත් ඒ මතේ ඉන්නවද කොහොමද? නෑ ඉතින් එහෙම කියන්න බෑනේ. ඒ අත්දැකීම් දෙකක් නේ. දැගීම් දෙකක්. දැන් උදාහරණයකට ගත්තොත් දැන් මගේ මට පුතෙක් පුතා ඉන්නවනේ. දැන් මගේ පුතාට අවුරුදු 14ක් වෙනවා. දැන් එයා එක්ක මම සමහරලාට සමහර දේවල් ගැන කරන්න ගියාම කතා කරන්න ගියාම මට තේරෙනවා දැන් මං මගේ ඇන්ගල් එකෙන් එයාට මේක කරන්න ගියොත් එයා ඒක පිළිගන්නේත් නැහැ. මම මේ ළඟදී නිකන් හෙව්වා නේ මා වයිට් එකක් වගේ තේරෙනවා කියන්නේ කියලා එයාට පොඩි පොඩි ඒවා ටිකක් කියනවා. ඒ කියන්නේ ඒ යාර යම් දේවල් තේරිලා තියෙන හැම තමයි. දැන් අපි අද අපි කියනවනේ දැන් යා කමල්ලාට කියනවා දැන් කියනවා දැන් කියනවා අන්න කියනවා පච්චා. ඔය කියන්නේ කියන අරක කරේ මෙහෙමයි මේ කරේ ගේමයි. ඕක කියන්න ඕක හැමදාම කියනවා. ඒ කියන්නේ ඒ අරකම තමයි අපිට ඒකින්. අපිට අපි මේ ඔක්කොම දැක්කා. අපි දැක්කලෝ මේ අලුත් පරම්පරාව වේගෙන් යන හැටි, උන් ගිහිලා හැපිලා මේ වෙන හැටි ඔක්කොම දැක්ක අපි අවබෝධයෙන් කියනක නෙමෙයි මම කියන්නේ. අපිට එහෙම වෙන්නත් බෑ. අපි දෙදින් මේගොල්ලොයි ඒගොල්ලොයි අරගොල්ලොයි එක්ක මේ ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි අපිත් නිකන් පොඩ්ඩක් පොඩි අන්දමන්ද වෙලා අතරමං වෙච්ච ස්වභාවයකට යනවා. ඉතින් ඒක නිසා මේ අර මම කියන්නේ ඇත්තටම අපි ආස නැද්ද මේ යන ගමන් පොඩ්ඩක් අපි කියන්නේ අපිට කොහෙලා දවසක් වෙන ෆෝන් එක ඔෆ් කරලා පොඩ්ඩක් පැත්තකට වෙලා චූටි වෙලාවක් දැන් ඉන්න තියෙනව නම් මරු නේද කියලා තාමත් අපි කියනවා. හැබැයි ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? උදේ නැගිට ගන් ආය බලන මොනවද මිස්සලා තියෙන්නේ මට කියලා තමන් හොයනවද කියලා බලන්නේ නැද්ද කියන්නේ? මට ඒක වෙලා තියෙනවානේ. දැන් මට මැසේජ් කළාද? ආ මොකද්ද ඔක්කොම මේ ගෲප් වලේ ඔනේදී එක්කත් පුද්ගලිකව මම මොකද වෙලා තියෙන්නේ මට කියලා හොයලා බලලා නැහැ නේ කියන එක. يعني මමත් එම තමයි ඉතින්. අතන වටේ වගේ පස්සේ වටේ ගියාද කියලා මට නෑ නෑ. ඒ කියන්නේ මට ඒ මං අහන්න ඉති ප්‍රශ්න. අතන මම සුනේ තේ මේ ඒකාකාරී ජීවිත රටාවෙන් ගැලවෙන්න ඔයා මොනවද කරන්නේ? දැන් ඔය ඕකම තමයි. දැන් අපිත් හිතනවා යන්න ඕන, කැලේට යන්න ඕන, දැන් භාවනා කරන්න යනවා කියලා. හැබැයි ඔළුව තියෙන්නේ මැසේජ් ටික එනවද දන්නේ නෑ. අපි ප්‍රශ්න ටික හැමම අරගෙන එනවා. ඒ ඒ ඒකාකාරී ලයිෆ් එකෙන් පොඩක් මිදෙනවා කියනක ඔයා කොහොමද කරන්නේ? ඔයා කොහොමද ඒක දකින්නේ? ඒක මෙහෙමයි සවා වෙලාවකට ඇත්ත කියන වෙලාවක අපි සින්දුවක් අහනවා. නෑ ඒ කියන්නේ අයියේ මෙහෙමනේ දැන් මේ ඒකාකාරී ජීවිතෙන් කොහොම මිදෙන්න ඕන? මේකෙන් මිදෙන්න යන්න ඕන ලබන සතිය. එහෙම කරන්න බෑනේ. එහෙම පුළුවන් නම් අපි ගිහිල්ලානේ. එහෙම ගියපු අය ඉන්නවනේ. කටින් කටින් ගියපු ගොඩක්. එහෙම ගියපු කටින් ගියපු වෙන හැබැයි ඇත්තටම ගියපු අය ඉන්නවා. ඇත්තටම ගියපු අය ඉන්නවා. එතකොට මේකෙන් ගිහිල්ලා මේක සම්පූර්ණයෙන්ම මේ පැත්තෙන් අයින් වෙලා පාඩුවේ මේ සම්පූර්ණයෙන් ගැලවිලා ජීවත් වෙන අය ඉන්නවා. අපිට ඒකයි හම්බ වෙන්නේ. අපි ඒගොල්ලොන් හොයන්නේ. දැන් මම මගේ පුද්ගලික ආසාවක් තියෙනවා සමාජලාට ඔය පොඩි අධ්‍යාත්මික පැත්තට බර වෙච්ච කෙනෙක් කරවරි ඉන්නවා හරි කියලා හිතුනොත් අර කෙනෙකුට මේක බයිට් එකක් වෙන්නත් පුළුවන්. නමුත් මම ගිහිල්ලා පොඩ්ඩක් එහෙම කතාවක් දාගෙන සමාජලාට ඉන්නකොට මේ දැන් අර මේ මේ වස්තුවක් වැඩි වෙනකොට ප්‍රශ්න 100ක් වෙනවා කියලා කීමණක් තියෙනවනේ. ඒක මේ බුදුරජාණන් වහන්සේගේම දේශනාවක තියෙන කතාවක් නේ. එතකොට ඇයි එහෙම කියලා තියෙන්නේ කියලා අපි බලන්නේ නැහැනේ. අපි නිකන් ඒක නිකන් outdated වගේනේ අපිට තියෙන්නේ. දැන් ඇත්තට මම කියන්නේ මේ ඒක කොච්චර අප්ඩේට්ද කියලා අපි බලලා නැහැ. ඒක මාර අප්ඩේට් වැඩක්. ඒක හරිම අප්ඩේට් ඇත්තටම. එහෙම ගියාම
එහෙම කතා බහ ඇදි තාම මේක තේරෙන්නේ මේක මේ කරන්න පුළුවන් වැඩක් අපි කරන්න කිසිම සූදානමක් නැති වැඩක් කියලා. ඒ ඉතින් ඒක ඒක ඒකත් එක්ක ඒ කියන්නේ ඒ සහනය කියන එක ඔළුවෙන් ගන්න අපි පුරුදු කරලා නැහැ. මොකද ලේස් ගානක් අපේ ඔළුවට වැටිලා 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 අවුරුදු ගානක් තිස්සේ මේක තමයි හොඳ මේක තමයි ආතල් මේක තමයි ජොලි මේක තමයි සක්සස් මේක තමයි කියන එක අපි ලෝකෙන් දෙන දේවල් ටික ඇඳගෙන 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 ගිහිල්ලා අපිට මේක මෙහෙම එකපාරට කෝට්ටයක් ගලවෝගේ ගලවන්න බෑ. මම දන්නේ එකකින් එකද ගලවන්න ඕන එකටම ගලවන්න ඕනද කියලා. හැබැයි මේ අපි ඉන්නේ මාර හෙන්න ඇඳ ගැනීමක කියන එක ඇත්ත. හෙන්නම ඇඳ ගැනීමක. ඒ කියන්නේ ඒක වෙන්නේ අපි 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 සමහරට අපේ අම්මා තාත්තගේ ඉඳලම අපේ ඔළුවට දාපු දේවල් ටිකක් තියෙනවා. සක්සස් කියන්නේ මේක මේක මෙහෙමයි මෙහෙම තමයි. අයියෝ ඔක කියනකොට මට මතක් වුණ දේ තමයි ඇඳ ගැනීමල කියන එක ගොඩාක් ස්ටෝරි තියෙනවා අයියේ. ඒ කියන්නේ ඒක අපිට ඇප්ලයි කරගන්නේ මොකටද? ඒක ඒක ඇවිල්ලා තියෙන ස්ටෝරි එක කොහෙන්ද වගේ වෙන දැන්. එකක් තමයි මේ ඔය මම නිකන් අහන්නේ. දැන් ඔය නිකමට අපි කියන්නේ මේ මගේ රට, මගේ ආගම, මගේ ජාතිය, මගේ පාසල, මගේ නෝනා, මගේ මහත්තයා, මගේ දරුවා. හරිද? හැබැයි ඒ හැම එකක්ම අයියේ මගේ ලයිෆ් එක ඇතුලේ මම ඉන්න මොකක් හරි වෙන ලෝකයක්නේ. ඔව්. මම එන්න වෙන උටෝපියා එකක් තමයි ඒක. ඔව් මගේ රට මම හිතාගෙන ඉන්න විදිය. මගේ රට මට අනුව. ඔව්. මගේ රට ඔව් සමහරවිට ඇත්තටම බැලුවාම මේ මම හිතාගෙන හිටපු මොකක් හරි ෆික්ෂන් එකක වෙන්න පුළුවන් ජීවිතේනේ. මට කිසිම අයිතියක් නැති භෞතිකව කිසිම විදියක හිමිකමක් නැති දෙයක් මම මගේ කරගෙන ඉන්නවා. ඕනේ ඒක තමයි ඇත්ත ඉතින්. කොච්චර අපි යටට කතා කරත් ඕක ඇත්ත මේක තමයි. දැන් උදාහරණයකට දැන් දැන් ඕක නිකන් කිව්වොත් එහෙම දැන් ඕක වෙනම තැනකට යයි. දැන් අපිට තියෙන්නේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන් තියෙන ඉන්ද්‍රයන් පහක් නේ. එතකොට නිකම් මනස කියන්නේ. ඔව් එතකොට ඔය ටික අපේ ටික අපිට කන්ට්‍රෝල්ද? අපේ ටික අපිට කන්ට්‍රෝල්ද? ඉස්සලම් මන අපිට අපේ ටික අපිට ඕන විදියට තියාගන්න පුළුවන්ද? භෞතිකවත් එහෙම නැත්නම් මානසිකවත්. ඒ කියන්නේ මේක එකක කරගන්න ඕ එක තැනක අල්ලන්න පුළුවන් දේවල්ද මේවා? බැරුව ලෝකෙන් ඔබ හොයන්න යන එකේ ප්‍රශ්නයක් මෙව තියෙන කියලා මට දැනෙනවා. ඇත්තට මට දැනෙලා තියෙනවා. ඒක කියන්නේ අපි මේ ලෝකේ තියෙන හැම දේම භෞතික දේම අකින් ඕන මට ඕන විදියට ඉන්න ළමයි මට ඕන විදියට ඉන්න ගේ මට ඕන විදියට තියාගන්න වාහනේ මට ඕන විදියට තියාගන්න එහෙම කියලා හිතනවා. ඒකත් පවතින්නේ අපිත් පවතින්නේ. ඇතුළත් ගැටේ තියෙනවා එළියත් ගැටේ තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඔය ටිකේ ඉන්නකන් කියන්නේ අර මං අර කලින් කිව්වා වගේ අපි දාගෙන ඔය ඇඳිල්ල දාගෙන මගේ රට ඒ කියන්නේ එකක් ඇවිල්ලා මේක අපි එළියනොත් අන්දන්නත් ඕන තරම් විදි තියෙනවා. ඔව් ඒකයි. එළියෙන් අපි ඔය ටික කරන්න තමයි එළිය ඔක්කොම විදි ටික ලෑස්ති වෙලාම තියෙන්නේ. උඹේ රට, උඹේ ඉස්කෝලේ, උඹේ විදිය, උඹේ පවුල, උඹේ මේ උඹේ ජාතිය, උඹේ මගේ ජාතික කොඩිය, මගේ ජාතික ගීය, මගේ වර්ගය දැන් ඔවා කිව්වම එතන ඇති මේ මොනවද මේගොල්ලෝ කියන්නේ? මේ මොනවද මේ කතා කරන්නේ? දැන් මගේ ආගම කියන්නකෝ. ආගම නම් ඒක ශාස්ත්‍රීයවරයෙක් කියපු එකක් නේ. ශාස්ත්‍රීය කිව්වේ මොකද්ද කියලාවත් සමානට දන්නේ නැහැ. ඒ දන්නේ නැතුව ඒක වෙනුවෙන් පොල්ලක් අරගෙන කවුරු හරි එකට බැන්න කියලා ඌව මරන්නයි ඌට ගහන්නයි එහෙම රැකපු කාලයක් තිබ්බේ. මා රාමාරුවෙන් මේක රැකපු එහෙම රකින්න කියප එක නෙවෙයි තියෙන්නේ. අතාරින්න කියප එක නෙවෙයි තියෙන්නේ ඇත්තට අපිට. අපේ ගත්තොත් එහෙම මේ අතාරින්න කිව්ව එහෙම එකක් නේ තියෙන්නේ. ඇයි අතාරින්න කිව්වේ? මොකද්ද මේ කියන්නේ කියලා ඒවට හොඳට හොයලා බැලුවොත් එතන තමයි ලොකුම ජෝක් එක තියෙන්නේ. මං කියන මේකම ජෝක් කියලා. ඔතන තමයි ලොකුම ජෝක් එක දෙනවා. ජෝක් එක අහුවෙච්ච දාට අනිත් ජෝක් ටික නැති. සහ දැන් ජීවිතේ තවත් තියෙන එකක් තමයි මං මේ පොඩි වෙන මට මේ අයියාගෙන් වෙන ඩයලොග් ටිකක් අහන්න සද. ගොඩාක් වෙලාවට අපි ජීවිතේ කියන දෙයක් තමයි මේ ජීවිතේ අපේ පහවුණු දේවල් සම්බන්ධයෙන්. ඒ කියන්නේ මම මේ කියන දේවල් මේ කතා කරනකොට තියෙන දාර්ශනිකත්වය මගේ ජීවිතයේ 100%ක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ හොඳේ. හරි. මොකද එහෙම ඉන්න බෑ. හරි. මේ දැන් ජීවිතේ සම්බන්ධයෙන් අපේ තියෙන තවත් එක කෝලමක් තමයි මේ ජීවිතේ සමහර දේවල් අයියේ අපි විඳින්න එක ගියාට පස්සේ. ඔව්. ගෙවිලා ගියාට පස්සේ. හරිම නොස්ටැල්ජියාවක් තියෙනවා අපි හැම කෙනෙක්ගේම. අතීතකාමයේ නීති මොකද? අතීතකාමයේ කියන්නේ يعني අයියෝ මගේ ජීවිතේ ලස්සනම කාලේ පොන්චි කාලේ. අයියෝ මගේ ජීවිතේ ලස්සනම කාලේ මං ගමේ හිටපු කාලේ.
अयो मम मम अर्हेम हिटपु काले मेहेम हिटपु काले अयो अयो रिलेशनशिप अयो मगे संबंध लस्सनम मूल काले या देंगे हेम ने या हरि वेनस मे मोहतत्ते तमा ने ऐ मिनुसु हेम जीविते हेम बलंगिहामाय अत्रम मिनुसु मे मोहत विंदला ने नेद मिनुसु खावरु जीविते ए मोहते जीवत्तला ने नेद ए मोहते एंजॉय करला ने नेद हेम वेलेम सूदानम वेन्ने मे मोहत अपि एंजॉय करन्ने ने नेति देयक पस्से यनवा यनवा अर अर अरक अरक गन्नोन कोहम हरि अर 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 लाइफ एकट मय यन्नोन ए लाइफ एकट गिहिल्ला ए तमन एतने गियाट पस्से हितनवा अय्यो मन अर हिटपु जीविते मारै किसी मत अवश्य के जीवन तला नया मिनुसु वो भी देखा था मारे दिन अभी अतीत या क्या ना ही ये पातीत या ही नोपे में नहीं अनागत या ही क्या ना मैं दुख के भी सो पलाते भी इन्ने नहीं तो ये मोहते इन्द कीला मत कीला दिया ना वाणी तो ये मोहते इन्द पुलवान ना वैरी हारी थी कीला मामा ही था नहीं ये मोहते इन्द पुलवांग ये मानसिक शक्ति या अब दिए अत्र भारी वासना बनते नहीं हेम मोहत मार सतुट के इंड पुलवा एक अभी पेन्नला अय्यो इवर इवेनवा ना किनवा वायसटे आनवा खेलवा कैडेनवा बिंदेनवा की हित हित मेके दुग्गवी विद्या अभी उगाड़ना एक निवेने तेरूंगा ना मे 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 मोहत अभी तेरूंगा मैं कलिंग वगे मे मंगिता अभी लुकोट दुग्गन कारण निवे कि मंगिता रसविंदिनवा जीवित गेदरवा ओ हेमदेम नाट सुनीत ये मे जीवित कोच्चर देवल अपिकरा अपिव नरंबन अपिव मंकेन कलाकार मिनुसु अदहन मुनदे करात पोड्डी पोड्डी बेराद पोडी मिस्टेक है मे ये आदर कर्ण मिनुसु अभी वतारे पुलवांग आदर कर्ण मिनुसु अभी मिनुसुंड वरदी कार्य वेन्न पुलवांग पे ए आदर कर्ण समाज अभी प्रतिक्षेप करान पुलवांग हेम वेदी कोहमद कलाकार ओया मिनुसु अतुले सुधु चारित्याक मेन्टेन करान वा हेम चारित्याक मेन्टेन करान उत्साह करवाद नेतांग हेमद कोहमद हेम सुधु चारित्याक मेन्टेन करान मेहम अवांकोना අපි ඇත්තටම යම් ප්‍රමාණයකට එහෙම මේන්ටේන් කරන්න ට්‍රයි එකක් දෙනවා හහ හැබැයි ඇත්තටම අපි එහෙම නැහෙනි අවංකවම අපි එහෙම නැහැ එහෙම මොකද එහෙම මේන්ටේන් කරන්න වෙන්නේ මේක ඇතුළේ එහෙම කරන්න වෙනවා අපිට එහෙම නැති වුණොත් දැන් අපි අපි එහෙම එහෙම හැසිරෙන්න පුළුවන් මම මම මට ඕන විදිහට මම හැසිරෙනවා මට කුණු හarp කියන්න පුළුවන් මට ගොල් කැමති නම් මාව බලන්න නැත්තම් නිකන් ඉන්න බලන්න මේ ඉන්න එහෙම මේක ලැබෙයි ආපහු අපිට अभी रिटर्न के अभी हेल्लेद मेम के अंदे संहार मित्र अभी जानना युलांगे जीवित पुद्गलिक देवा दानव फेसबुक सोशल मीडिया वाले खाने का दान ट्रिप अक्खने का दान सियाल जीवित समाज तेरला समाज मध्य एक दाल एक बलापुर मुखद कौर एकट बैंड बलने मैं समाज लाट मनहारी अभी तुम तिब्बा किला मैं समाट के पीटी पास के पा किए ना की लीन अभी क्यों कलाट करंट पुल दाने अभी एक मैं एक अक् मे दीवे एक बिंदे एक अवला दागन मिनी सुल अभी दू अभी सामान्य अभी मे देवा मे मे अणित मिनी सुगे पुना पुना क्यूवे मे सुचार नवे कौरुत सुधुचारित्र विधि समाज इन्हें मुखद मे इन परीपुट ये विधि अभी बलाका बारगा सूदा कौर को हम क्यों अभी मना उन्द अभी तो अभी दिन मम्म पच्चा कण विधि अभी कुंडे मट पाट कर अभी मन नौकर इन्नी अभी मंकरा दिख दिखने
දැන් මං සමහරලාට හිතෙනව නෑ පච්චක් කොටන්නේ කියලා ඒක තමයි ජීවිතේ එහෙම ජීවිතේ සුදු චරිතයක් වෙන්න කමිට් කරපු දේවල් මොනවද අනිකන් ගොඩක් තියෙනවනේ ඇත්තටම ගොඩක් මට හිතෙනවා කියන්න පුළුවන් දේවල් විතරයි හිතලා තියෙනවා ඔව් එතකොට ටැටූ එකක් ගහන්න හිතලා තියෙනවා කොණ්ඩ වෙන විදියකට කපන්න හිතලා තියෙනවා රැවුල පාට නොකර ඉන්න මට හරි ආසාවක් තියෙනවා ඇත්තටම මේ අදත් පාට කරලා ඉන්නේ මේ අද ඉවෙන්ට් එකට ගිහින් ඉඳලා එතකොට ඒවා ඒ විදියටම මේ කරන්න වෙන්නේ නැහැ සමහරවිට. ඒකට කෙනෙක් බනින්න පුළුවන් මූ එන බොරු සීන් නැන්නේ දාන්න කියලා. ඔව්. බොරු සීන් තමයි ගොඩක් දාන්නේ ඔක්කොමගේ. හැබැයි මම කියන්නේ මම මේ එන බොරු එන සිරා පොරක් මම මේ එහෙම මේ සෙන සුදු චරිතයක් මේ මා පිළිගනින් කියලා මම කියන්නේ. මම කියන්නේ මෙහෙම ඉන්න. හැබැයි මම පුළුවන් තරම් විදියට ඉක්මෙන්න ඉක්මිලා ජීවත් වෙන්න මම කියන්නේ මේ සීල සියා සමාජයට ඕන විදියට ඉන්නවා කියන එක නෙවෙයි. සමාජයේ ඉන්නකොට ඒ විදියට ඉන්නවා. ඒ ෆේම් එක කවදාරි නැති වෙයි කියන අදහසත් එක්කද එහෙම ජීවත් වෙන්නේ වෙන්න පුළුවන් නේ අපි මේකත් එක්කනේ මේ හැමතිස්සෙම මේ ෆේම් එක අපිට ඕනනේ නෑ මං කියන්නේ ඒක කියන්නේ ඒක කවදාරි නැති වෙයි කියන අදහසත් එක්කද ඒක ඇතුළේ ඉන්න වෙන්න පුළුවන් දැන් අපි කරන දේවල් ජීවිතයේ මිනිස්සු ওই ගොඩක් කාලවලට කෙනෙක්ගේ අවුලක් එළියට ආව මේක ෂෙයා කරන මිනිස්සු ඔය කියන වැඩ ටික කරලා තියෙනවනේ ජීවිතේ ගොඩක් දේවල් අප මම ඇතුළු මම කියන්නේ මේ දේවල් කරපු මිනිස්සු. එතකොට තව කෙනෙක්ගේ එකක් ෂෙයා කරලා එයා ගන්න ආදල් එක මොකද්ද? තමන් හැබැයි තමන්ගේ කෙලියට ආපු දාට කෙල වෙනවනේ ආයෙ ලොවෙත් නැති වෙනවනේ. දැන් මිනිස්සු මිනිසුන්ගේ දේවල් ආව මම අම්මෝ ආ දැක්ක දරුගේ අලු දැක්ක දර ෂෙයා වෙලා තියෙන වීඩියෝස් ටික දැක්කද ඒක මම මේ කියන්නේ මේ අපි පාරට ගියේ මේ සමාජ ජීවිත වලට අම්මෝ හත් දස අර අකු වගේ එහෙම හැසිරෙනවා කියන එක නෙමෙයි. මේකට පොඩක් බය වෙන්න ඕනේ කියලා මම කියන්නේ. ඒ කියන්නේ අපිට මේ අන විදියට ගිහින් එහෙම හප්ප ගන්න ඔළුව ගහගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි කියලා මට පුද්ගලිකව හිතෙනවා. හරි. ඒ කියන්නේ ඒක වැරදි නම් සමාවෙ. හරි දැන් මේ මම අන්තිම හරියේ ඉන්නේ. හොඳන මහන්සිත් ඇති. මේ මං ඉන්ටර්විව් එකකදී දකිනවා අයියේ මේ හිත් ලේජ් කියන්නේ ජෝකර් ෆිල්ම් එකේ හිටපු කෙනෙක් යා දැන් නතර නැහැ සුයිසයිඩ් කරගෙන තමයි නැති වෙන්නේ. එයාගෙන් ඉන්ටර්විව් එකකදී මේ ප්‍රශ්නයක් අහනවා නිවේදකයා හිත් ඔබට ගොඩක් යාළුවෝ ඉන්නවද කියලා. මට මේක ටිකක් මට පුද්ගලිකව දැනුණු ප්‍රශ්නයක්. ඒකෙදි හිත් කියනවා මම මිනිස්සු නම් ගොඩක් හඳුරනවා හැබැයි මට යාළුවෝ එච්චර නැහැ කියලා. සුනතේ කොහොමද තමන්ගේ මිත්‍ර කණ්ඩායම තෝරගන්නේ සහ ඒගොල්ලොත් එක්ක තියෙන තමන්ගේ සර්කල් එක තෝරගන්නේ කොයි විදියටද කොහොමද ඔයගොල්ලෝ වාට යත් එක්ක තියෙනකන් ඒකට හේතුව සුනේතයි දැන් මම අහනකොට හොයනකොට මට කියපු දෙයක් තමයි එදා හිටපු යාළුවමයි අදත් තියෙන බොහොම සමාජශීලී මිනිස්සු එක්ක බොහොම ප්‍රියමනාප ගනුදෙනු කරනකොට බොහොම ආදරණීයයි හැමෝම ආදරය කරන චරිතයක් එහෙම වෙද්දී ඒ අතරින් ඔයාගේ මිත්‍ර සමාගම ඔයා කොහොමද තෝරගන්නේ මොකද මං හිතන්නේ කෙනෙකුගේ ජීවිතේ මිත්‍ර සමාගම කියලා කියන්නේ අර රසික කියනවා මේ අපිරිසුදු උණු නැති එකම සම්බන්ධතාවයක් ලෝකේ තියෙනවා නම් ඒ මිත්‍රත්වයේ විතරයි කියන්නේ කිසිම දෙයක් රිටර්න් බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ මිත්‍රත්වයේ විතරයි නමක් ඒ කියන්නේ අපිට අවුරුද්දකින් හම්බුණත් වැළඳ ගැනීමක් මිස කවුරුද්දක් කතා කරේ නැහැ කියලා අපිට තරවටු කරන්න ඇති කොහොමද මට නියන් දැනගන්න හිතුණා මේ මටත් ඔය කියන අර හීත් ලෙජර් කියපු කතාවට යම් ප්‍රමාණයකට එකඟ වෙන්න වෙනවා ඒ කියන්නේ දන්න මිනිස්සු ගොඩක් ඉන්නවා යාළුවෝ ඉන්නවත් ඇත්ත ටිකයි හැබැයි අර අර කිව්ව කතාව රසික කිව්වනම් ඒ කතාවට මම එකඟයි ඒ කියන්නේ අපි ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න ගියොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒ කියන්නේ අපි යාළුවාගේ දුර්වල කන් ටික ඒ කියන්නේ අපි ඒක ඒකට සවිඥානික වෙන්න ඕන එහෙම තමයි මිනිස්සු කියලා. මිනිස්සු ආත්මార్థකාමීනේ. මිනිස්සු යම් යම් අඩු වැඩි වශයෙන් ආත්මార్థකාමී. කවුරුත් ආත්මార్థකාමී. එහෙම නැත්තේ නෑනේ ලෝකේ. එතකොට ඒක පොඩි දෙයකදී අර අර අපි කියන වගේ ලොකු මාළු කෑල්ල කෑව කියලා තරහ වෙනවා. එහෙම දේවල් තියෙන්නේ දැන් ජීවිත ගොඩක් කලර් තියෙන වගකීම් නෑ ඔව් අවශ්‍යතාවය තුළ දැන් සමහරට කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් නම් දෙයක් සැක්‍රිෆයිස් කරලා ඒ කියන්නේ මම මේක යාට දීලා ඌට දීලා මම ඉන්නව මගේ විදියට කියලා දැන් අපි හිතමු එකෙක් ඉන්නවා ඌ යන්න ආස ඉස්සරහ සීට් එකේ සමහරවුන් ඉන්නවනේ ඌට ඕනේ ඉස්සරහ සීට් එක යන්න එතකොට ඌ ඉස්සරහ සීට් එකේ මෙහෙම දාගෙන බෙල්ට් එක දාගෙන පිටිපස්සේටත් පොඩ්ඩක් ඇදගෙන අපේ කන්ෆර්ට් එක ගැන හිතන්නේ නැතුව යනවා ඕක හිත හිත හිටියොත් මුළු ගමනම අපිට යන්නේ ඔය දුකෙන්නේ හ්ම් මේ මූඩ පිස්සු බා කියලා යන්න පුළුවන් නම් මූඩ පිස්සු බා මුගේ හැටි
सीट के उदाहरण की हुए तमाम काकुल देखा पुडा मेव करके ना जीवित होगा तमाम करान दिए ने ओम करो अभी तो साधु मे गमन अन्न पुलवांग असाध जीवित एंड पुलवांग समाज जीवित एंड पुलवांग अभी अभी करण दें अभी पार्टनर्स लिये अभी मनोहारी प्रोग्राम पे में अभी करना संगीत का टाइम अक्न को करान दिए ने ओग तमाम सर्म संपूर्ण मिनी सुना कि मम की अंड उन्न दंड कथावा मंगन ये वेडे कर रही समाट मम एत्र आस आलू प्रश्न ये दिन एक आर्थिक लाभ तेमें तो गील मम मर देगा समार तेल अभी हितने अंत पाड़ेन वाला मे मम हित कथा सामार कील मे मू तमा मेकर इव परीप करे लावा दुख नहकील की अंत बै दुख हितेन मुतिदी समाट मूड कम तमार मटत्ती तो दूर मे सारे दीबूना दिन गुड़ा का हेम निमे उपकरेंगेम निमे वंग हेम ने वंग हेम ने हेम की उपकरण तेरूमे सुनी तो मम्मी කතාව පුරාම හැමදෙලේම සතුටින් ඉන්න ඕන කියන නිසා මට මේ කතාව හිතුන මේක මේ අතර මැද ප්‍රශ්නයක් දුක හිතෙන්නේම නැද්ද අයියනේ දුක හිතෙන්නේ නැද්ද මිනිස්සුන්ට කොච්චර දුක හිතනවාද ඉතින් දුක හිතන තැන් ගොඩක් තියෙනවා හැබැයි අර මේ මං අර කිව්වා වගේ අර අපි කරන සබ්ජෙක්ට් එකත් එක්ක අපිට කරන්න සිද්ධ වෙන දේවල් ඒ කියන්නේ දැන් අපි 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 මිනිස්සුන්ට හාස්‍ය ලබා දෙන හරි මොකක් හරි එහෙම දෙයක් කරන කණ්ඩායමක් ඇටියට मंकोगे अणिपेत बला क्षणिक अणिपेतन एत रिंगल अभी बला मंकन एक अरे तीन एवेलावटना दुख उन्ना नति करना मंकन एत्र मिनी हतोनी मे मुन प्रश्न दिब अभी मे खंड बुण तिबुण्ति गैस तिबुण्ति लाइट तिबुण्ति इना ऊल का मारू का पहुकरा ये काले बैसीकल बेदल पाइंग कोचे अरे तमंट मिस वैरे इंड बेपीट गिनी अवस्था इवानी वैरे पुपुरपु अवस्था तम नरकम के मे मे अपे पौगी काले अभी देख एक मटवेनो उन्याल मंक समाज उड़वण तमंटवेनो उन्या कौरवरी अपीट मे वेडे करे मे उम उल्टी करे मूम की दिन वो तेरल दाले अट गहे गेगी मरण हेम हितेन हितेन मोहत वाले नैत बै मिनी हितेन एक अहिंकरा मैं तम एतुले मे इट पास बीचे तम क्यू वेम तमंग मंग पड़ी दैवी मैं पिछन वाणी अणिते का मरण मम बाबू हरियाणा मंकान आतल मिनी इंडगी अंतिम प्रश्न की पे सुनीता हपगम गामिंदव गामिंद कथा कर लीन वचन प्रमाण बहुम सीमित हर दी कथा कर वगे बल्लमी कोहोवद मे वगे मे मे कोलाबरेशन और गान से मगिंद कुछ रखे बिसीट बड़ी मंगेता हेम එහෙම එච්චර සුසංයෝගයක් කියන්න පුළුවන් අතේ ඇඟිලි ගානට අඩුවෙන් තමයි එහෙම දැන් ඉන්නවනම් මන් දන්නේ 20 ගානක් නැති වෙයි නමුත් මෑත කාලේ එහෙම කීප දෙනා ඉන්නේ කොහොමද ගාමින්ද අයත් එක මේ 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 කොලැබරේෂන් එක කොහොමද කරගෙන යන්නේ ඔගොල්ලෝ නියම් ගුඩ් කෝප් බෑඩ් කෝප් නේ ප්ලේ කරන්නේ එහෙම රංගනයක් නෑ එහෙම රංගනයක් කරනවනම් ටික කාලයක් ඉක කරන්න පුළුවන් මේ නික නික අහු වෙනවනේ එහෙම එකක් නැහැ. يعني එකක් තමයි මේ ගාමින්දගේ විදිය එක විදියක් මගේ විදිය තව විදියක්. මම මගේ විදියට ඉන්නවා. ඒ කියන්නේ දැන් ඉස්සරට වඩා මම තදින් එළියේ අයව ගොඩක් තදින් ආශ්‍රය කරනවා. ඔව්.
ඉස්සර ගොඩක්කට සමහර තැන්වලට මං ගාමින්ද නැතුව යන්නේ නේ. දැන් මයි යනවා දැන්. ඔව්. මොකද මට මිස් වෙන්න බෑ ඒවා. මට යාළුවෝ ඕනේ, හම්බෙන්න ඕනේ, මිනිස්සු කතා කරන්න ඕනේ, මට හිනා වෙන්න ඕනේ. මට අනිත් අය මන් දිහා බලන විදිය ගැන මට එච්චර අදාළ කරගන්න මට ඉන්න බෑ. ඒ නිසා මම එහෙම තමයි ඉන්නේ. ඉතින් දැන් ඒ දැන් ඔයක පටන් ගත්ත කාලේ ඉඳලාම අපි ගාමින්දව අඳුර ගත්ත කාලේ සම්නේ ජාතික තරුණ සේවා සභාවේ ඉන්න කාලේ ඉඳලාම මම දැකපු ගාමින්ද කියන්නේ මට හම්බෙච්ච මගේ වයසේ ඉන්න විශ්වාස කරනවා නම් මල්ටි ටැලන්ටඩ්ම මිනිස්සයා. ඔය මිනිස්සු දැකලා තියෙන ගාමින්දගේ ඉතාලම චුට්ටයි. කියන්නේ යාගේ ටැලන්ට්ස් වලින් යා සමහර දේවල් සමහර සබ්ජෙක්ට් යා ගන්න දේවල් කියන්නේ දැන් අපි තුමු අපි අපි මොකක් හරි දෙයක් හදනවා කියලා හදා ගන්නම් බැරි එකක් හදනකොට කවුරුර කිව්වොත් මේක කාටවත් හදා ගන්න බැරුණා මෙහෙම එකෙක් විතර හැදුවේ කියලා මම දැකලා තියෙනවා ඒක හදනවා ගාමින්ද. ඔය සමහර අමුතු වැඩ හිමින් සියුම් කරන වැඩ කියන එහෙම එහෙම එම මල්ටි ටැලන්ට්මන් මනුස්ස හැබැයි යාගේ තියෙන එකක් තමයි යාර අර වැඩියේ හිතවත්කම් ඒවා පෙන්වන්නේ නැහැ. ඔව්. යාගේක හැටි. එතකොට ඒක ළඟින් ඉන්න අය දන්නවා ගොඩක්. එයාගේ පොඩි ඊගෝ එකක් තියෙන කෙනෙක්. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ ගොඩක් ලාට සමහරලාට දැන් සමහර යාගේම හොඳම යාළුවෝ වුණත් ගොඩාක් දේවල් වලට කතා කරන්න මාත් එක්ක. ඉතින් ඒක ඒක මම හිතන්නේ ඒක යටවුලක් නැහැ කියලා. ඒක අවුල් වෙන්න දේතුවක් නෙමෙයි ඉතින්. එයා නැත් ගාමින්ද කියන චරිත නැත්තම් සුනිත් කියන චරිතය තියෙයිද? සමහර විට මේ විදිහට නැති වෙන්න පුළුවන් ඉතින්. ඒක ඒක දෙපැත්තක් නේ අර අර ගහ පොත්තයි වගේ රැයට අඳයි වගේ කියනවනේ කියමනා නයයි මේ වාද අයිකුන්ටිකේ වගේ කියලා කියනවනේ ඉතින් එහෙම එහෙම අපිට එහෙම ගලවලා කියන්න බෑ. ඔගේ හරි ලස්සනයි මේ අපි මම කරපු ආසම කාටුන් එකක් තිබ්බ ඩබ් කරා සිරසේ මේ මපට් ෂෝ එකක්. මේ මපට් ෂෝ එකේ හරි ලස්සනයි. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ මේ ටීම් එකක්. ඒගොල්ලෝ මේ ස්ටේජ් පර්ෆෝමන්ස් කරන ටීම් එක සතුටික ඉන්න එක ගෙම්බගේ චරිතය මං කරේ අඩුවෙන්ම ජනප්‍රිය වෙච්ච අඩුවෙන්ම මිනිස්සු බලලා කතා කරපු කැරක්ටර් එකේ තියෙන්නේ මෙයා මේගොල්ලෝ සක්සස් නැති වෙනවා. සක්සස් නැතිලා මෙයා කියලා දෙයියෝ ගාවට යනවා. දෙවියෝ කියනවා හරි උඹ දැන් උඹ මොකද කරන්නේ ඔක්කොම අයින් කරලා මේකෙන් යන්නනේ හදන්නේ. උඹ මේක අයින් කරන්න. උඹ නම් මේ මේ ඔක්කොටම කරදරේ දැන් දැන් හිතනවා මම හින්දා තමයි මේ මිනිස්සු ඔක්කොම අවුල් වෙලා ඉන්නේ. ඊට පස්සේ දෙවියෝ මෙයා නැති ලෝකෙ මෙයාට පෙන්වනවා. එයා ඉපදිලා නැහැ. එයාට සම්බන්ධ අනිත් චරිතවලට වෙලා තියෙන දේ. මාරු ඉමජිනේෂන් එකක් ඒක. ඒක බැලුවට පස්සේ ඒක මා හරි අමුතු විදිහට ඒක ඒක කැරක්ටර්ස් වලට වෙලා තියෙන දේවල්. ඒක බැලුවට පස්සේ හිතා ගන්න බෑ ඒක කොහොමද ඒගොල්ලෝ ක්‍රියේට් කරේ කියලා. සිරා වැඩ. ඉතින් ඒක අපේ ඇච්චර ඒක බැලුවේ නැහැ. නමුත් මට ඒක හරිම සිරා වැඩ. ඒ වගේ තමයි. එයා නැත්තම් මම මොනව වෙයිද? මන් නැත්තම් යා මොනව වෙයිද? ඉතින් දන්නේ නැහැ. හොඳ වෙයිද? නරක වෙයිද? නරකම වෙයිද? ගොඩක් හොඳ වෙයිද? උත්තර නැහැ. හරි මේ යන්න කලින් ඔයා ගැන ප්‍රශ්නයක් අහන්න කලින් මට තියෙන ප්‍රශ්නයක් මම අහන්නම් මේ මිනිස්සු ගැන. මිනිස්සු පව් කියලා හිතෙන්නේ නැද්ද? ඒකට හේතුව ඇයි දන්නවද සුනිතයි? දැන් පහුගිය දවසක අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඩෙල්ලෝස් එකේ අපි සමහර ප්‍රවෘත්ති දකින්නකොට දැන් ගොඩාක් වෙලාවල් වලට රටක ඇති වෙලා තියෙන තත්ත්වයේ එක මේ හැම වෙලේ මිනිසුන්ට චෝදනා කරනවානේ. මිනිස්සු වැරදි. හැම වෙලේම දේශපාලකයොත් මිනිස්සුන්ට චෝදනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ අපිව මෙහෙම ගෙනාවා අපි එකන කතා කරන්නේ මේ එහෙම කියලා මිනිසුන්ට හැම වෙලාවෙම චෝදනා එල්ල වෙනවානේ. සමහර වෙලාවල් වලට මිනිස්සු හරියට රැවටෙනවා. දැන් පහුගිය දවසක අර කොච්චර රැවටෙනවද කියනවනම් AI වලින් හාමුදුරු කෙනෙක් හදලා තිබ්බා. අනේ ඒකටත් කමෙන්ට් සෙක්ෂන් එකේ දිගටම දාලා තිබ්බි. සූපත්ත්වා ඉක්මනින් සනීපෙත්තා. මිනිස්සුම හරි ලේසි අන්දන්න. ඔව්. එහෙම දකිද්දී මිනිසුන්ට චෝදනා කරනවට වඩා පව් කියලා හිතෙන්නේ නැද්ද? අනුකම්පාවක්. දුක හිතෙන්නේ නැද්ද? සාපේක්ෂවනේ මොකද තියෙන්නේ දැන් පව්. අපිත් පව්නේ. මමත් පව්, ඔයාත් පව්. අපි මේ වැඩ ස්ටාන් කරගෙන මේ කතා කරන දේවල් ඇතුලේ සමහරට අපිත් පව්. පව් තමයි ඉතින් ඒ කියන්නේ ඉතින් මේ ගෙවන්නේ වෙනවන. එක පැත්තකින් වල දැන් ගාසා තීරේ ඉන්න මිනිස්සු පව්. පව්නේ ඇත්තට. හීරම පව් තමයි. තව මොනවද ගෙවන්න දෙයිද අපි දන්නේ නැහැ. ඉතින් අපි බලන්න. ඉස්සරහට බලාගෙන ඉමු. හරි. ඉවර කරන කලින් සුනිත් අයියේ කියන්න මෙහෙම. මට කත් මෙහෙම. ජීවිතේ හම්බෙන ඕනම මිනිස්සෙක්. අපේ ජීවිතවල ගෑවිලා ගියාට පස්සේ මොනවාම හරි දෙයක් ඉතුරු කරලා යනවා. මොනවාම හරි දෙයක්. හරිද? ඒ සමු ගැනීම හරි ඒ නික්ම යාම හරි මන් දන්නේ නැහැ ඕන විදියකට වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ හිටපු ඕන මිනිස්සෙක් අපේ මේ ජීවිතේ අතපත ගාලා ගියාට පස්සේ
මොනවම හරි දෙයක් මේ මම මං හිතන්නේ මං එදා රසිකක වැඩේට ගිහිල්ලත් මම කතා කරා يعني අපි මේ ඉන්න විදිහ ඔයා මේ ඉන්න විදිහ මම මේ ඉන්න විදිහ මේ හැම කෙනෙක්ම ඉන්න විදිය ඒ shape එක හදන්න අපේ ජීවිතේ අපිව හිටපු මිනිස්සු මොනවම හරි දෙයක් කරලා තියෙනවා ඔව් අනිවාර්යෙන් සුනිත් චිත්‍රානන්ද කවදරි තමන්ව ආශ්‍රය කරන මිනිස්සු අතරේ තමන්ව මතක තියෙනවන කොයි විදියට කියලා දිතන්නේ මන් දන්නේ වට කැමති විදිය උත්තරයක් එක සරල වෙන්න පුළුවන් ඒක හිතලා නැද්ද දන්නේ නැහැ හිතලා නැහැ මම ඇත්තටම ඒක හිතලා නැහැ මේ හැබැයි මම මාවතපත ගත ගාලා ගියපු මිනිස්සු ගැත්තොත් ඔය වාකීපු කතාව ගත්තොත් ඒකට මම 100%ක් එදුදයි මිනිස්සු කවුරු වුණත් මම හිතනවා මාත් එක්ක කවුරුත් තරහ නැහැ කියලා මම හම්බ වෙලා මම මුණ ගැහිලා සම්බන්ධතා තියාගෙන ආදරය කරලා ඒ ගියපු මිනිස්සු කවුරුත් මාත් එක්ක තරහ නැහැ කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා මොකද මම තාමත් ඒ හැම සම්බන්ධතාවයකටම හැම මේ අර මේ අලුත් සම්බන්ධතා හදාගන්න කියන කතා නෙමෙයි මේක මේ කතා මම කැමති ඉවර කරන්නයි එතකොට මේ ඒකට මම හරි රෙස්පෙක්ට් කරනවා ඒ පහුවෙච්ච සියලු දේවල් වලට ඒ අපිට කියලා දුන්නු පාඩම් වලට අපිට ජී ලයිෆ් එකේ දීපු ඒ ලෙසන් එකට ඒ ලෙසන් එක හින්දා අපි මොන විදියට වෙනස් වුණාද කියනටත් අපි දන්නේ නැහැ ඒ කියන්නේ අපි තුවාල වෙලා සමාන සම්බන්ධතා නිසා අපි තුවාල වෙලා එතනින් පස්සේ හානියක් කරගත්තොත් ඒ කරගන්නේ අපිනේ ඒක යාට දොස් කියලා වැඩන්නේ අපි තුම අපිට කරන්න තියෙන ඉතාලම ද්‍රෝහිම වැඩේ කරලා ගියා කෙනෙක් කියලා මම කියන්නේ මේ සමානට මම මේ තුවාලේ ලබලා ඉන්නකොට මට මෙහෙම හිතෙන්නේ නැති වෙන්න ඕන හැබැයි මම සාමාන්‍යයෙන් කරන්නේ එහෙම වෙච්ච කෙනෙකුට උනත් කියන්නේ මේ ඒක මතක කරලා දාන්න මොකද ඒ ලෙසන් එක තව ඉස්සරහට අරන් ගියොත් ඔයයි ඔයාට හානියක් කරගන්නේ එයා එයාගේ වැඩේ කරලා ඉවරයි ඒකම ආයේ ඕක පාඩමක් කරගන්නත් පුළුවන් නේ අපිට අපේ වැඩේ කරගන්න අපේ ජීවිතේ ඉස්සරහට රැඳෙන ඉතින් ඒක නිසා මම දන්නේ නැහැ මාව අතපත හරි මාගේ ටච් වෙච්ච මිනිස්සු මොනවා කියයිද මොනවා කරයිද කියලා චෝදනා කරනවද දන්නේ නැහැ හැබැයි මම නම් කාටවත් චෝදනා කරන්නේ නැහැ මම ස්තුතියි ඉතින් අපි සෑහෙන ට්‍රයි කරානේ පොලිටික්ස් ගැන කතා නොකර ඉන්න කියන්නේ මං හිතන්නේ සෑහෙන දුරට සාර්ථකයි ඉතින් නෑ මම හරි කැමති පොලිටික්ස් ගැන කතා නොකරම ඉන්න පුළුවන් ටිකක් මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක හරි අමාරුයි කරන්න නැතුව ඉන්න අපි එම්බත් සහයිදින් ට්‍රයි කරනවා අපි නැතුව මේක කවුරු නේද මේක කොහොම නිකන් වැඩක් නැහැ කියලා අතර දෙමුත් කවුරු මේක කරන්නද ඉතින් මේ සුනතයි බොහොම ස්තුතියි ඇත්තටම මගේ බකට් ලිස්ට් එකේ මං චූටි කාලේ ඉඳලා මට තිබ්බ මාර මාසාවක් තමයි ඔයාලව හම්බෙන එක ඔයාලත් එක්ක කතා කරන එක අදහස් බෙදා ගන්න එක ඉතින් මේක මට මාර يعني මම බොහොම ආදරේ කරන මේ මගේ සීරීස් එකේ එපිසෝඩ් එකක්. ඉතින් බොහොම ස්තුතියි අතරම. ඔව් මටත් හරෑ නේද? මටත් මේ බොහොම කාලෙකින් ටිකක් විවෘත වෙලා කතා කරන්න පුළුවන් වුණා. ඒකට බොහොම ස්තුතියි. මම දන්නේ නැහැ මේක මොන විදියට ෆීල් වෙයිද කියලා කට්ටියට. ඒක ඕක වුණත් මම මට තේරෙන අපි දැන් කයිය ගියානේ නේ. මට අමුවෙන් මට කියන්න තියෙන දේ මම කිව්වා. බොහොම ස්තුතියි. ඉතින් බොහොම ස්තුතියි අයියේ.